අයිබන් ඔගොල්ලෝ හැමෝටම අද මම මේ කරන්නේ ඔයාලගේ ජීවිතවලට ගොඩාක් විශේෂම විශේෂ වීඩියෝ එකක්. ඒකට හේතුව තමයි මේ වීඩියෝ එක බලන දැන් මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න ඔයාලා ගොඩ දිනෙක අනාගතයේදී සදාකාලික තමන්ගේ ජීවිතේ විනාශ කරපු තමන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙච්ච වීඩියෝ බවට මේ වීඩියෝ පත් කර ගන්න බව මම ස්ථිර වශයෙන්ම දන්න හන්ද. ඉතින් මේ වීඩියෝව ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක බවට පත් වෙන්න නම් මේ අපි දෙන උපදෙස් අනුව අපි දෙන අවවාද අනුව අපි දෙන පුහුණුව අනුව සම්පූර්ණම තමන්ගේ ජීවිතේ කනපිට ගහ ගන්න තමන්ගේ ජීවිතේ මෙතෙක් ආපු ගමන ඉතා සාර්ථක මල්බර දිවියකට සුවපහසු ජීවිතේ විඳින්න පුළුවන් ජීවිතයකට මම හැමදාම ජීවිතේ විඳින්න පුළුවන් විදිහ වලට කියලා දෙනවා ජීවිතේ විඳින්න කියලා දෙනවා විඳවන්න එපා කියලා දෙනවා නේද විවිධ තේමා අනුව මම කතා කරනවා ඉතින් මේක වැඩිදුර කියන්න ඕනේ නෑ ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක බවට පත් කරගන්න කවද හරි දවසක මේ කතා කරන මොහොත සුදන්තක මේ ඇඳුම මේ ඔක්කොම ඔයාලට මතක තියවි එහෙම නම් පටන් ගමු ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන වීඩියෝව ලංකාවේ මේ තියෙන තත්ත්වය අනුව ඔයාලා ගොඩ දෙනෙකුට ලංකාවේ පිටවීමේ උමනාව තියෙනවා ලංකාවේ ආර්ථිකයේ කඩන් වැටිලා ඒ සියරම දේවල් වල මටත් වෙනවා හොඳට දන්නු ලංකාවේ ජීවත් වෙන අවශ්‍යයෙන් ඒ වගේම ලංකාවෙන් පිටට ඇවිල්ලා සමහරලාට පිටරටවල් වල අමාරුවෙන් ඉන්න අය ඉන්නවා ඒ අයට උනත් එක සමානයි මේ කතාව ඒ වගේම ගොඩ දෙනෙක් ඉන්නවා ඒ ලංකාවේ ප්‍රශ්න මැදින් පිටරටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන අය පිටරටකට කියනකොට බොහෝ දෙනෙක්ගේ ඔළුවට මුලින්ම එන පළාත තමයි මුලින්ම එන මහද්වීපය තමයි යුරෝපය යුරෝපය කිව්වහම යුරෝපෙත් එන්නේ සුපිරි රටවල් වල නම් වෙන්නේ නේද ඉතාලි ගැන හිතනවා ජර්මනි ගැන හිතනවා එංගලන්තය නැත්නම් ඉතින් ප්‍රංශය ගැන හිතනවා නේද එහෙම නේද හිතන්නේ ගොඩක් අය ඒ විදිහට ගොඩක් අය හිතන නිසා ලංකාවේ ඒ වගේ හිතන අයව මංකොල්ල කෑමේ සූරා කෑමේ මහා පරිමාණ ජාවාරම් බී වෙලා තියෙනවා ඒ වගේ ජාවාරම් වලට අහු වෙලා ලක්ෂ ගණන් පාඩු කරගත්ත අය ඕනතරම් මේ වීඩියෝ එක බලනවා ඇති. ඒ වගේම කොච්චර ආසාව තිබුණත් කොච්චර උමනාව තිබුණත් කොච්චර කැමැත්ත තිබුණත් කොච්චර උගත්කම තිබුණත් අපිට නම් යුරෝපය කියන්නේ හීනයක් කියලා හිතන අය මේ වීඩියෝ එක බලනවා ඇති කොට දෙනි. යුරෝපේ හීනයක් කියලා හිතන ගොඩ දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මුදල් නැතිකම. යුරෝපෙට තියා ඩුබායි වලට පවා ලක්ෂ ගණනාවක් ගන්නව නිකන් විසිට් වීසෙකින් ඩුබායි යවන්නත් ලක්ෂ ගණනාවක් ගන්න වාතාවරණයක් තමයි ලංකාවේ මේ මොහොතේ තියෙන්නේ. ඒ තියා પાස්පෝට් එක ගන්න પાස්පෝට් කන්තෝරුවට ගිහිල්ලා කාක්කොන්ට අවුවෙලා પાස්පෝට් එක හරියට ගන්න බැරිව කාක්කන්ට පගාව දීලා එක එක විකාර කරලා પાස්පෝට් එක ගන්න තැනකට ලංකාව පත් වෙලා තියෙනවා. මේ සේරම ගැන අපි කතා නොකර. නමුත් අපි කතා කළ යුතුම දෙයක් තියෙනවා. ඇයි අපි මේ විදිහ දෙයක් කරන්න කල්පනා කරේ මේ සත්කාරය කරන්න කියලා. ඒ තමයි මේ ඔයාලගේ තියෙන සියලු ප්‍රශ්න වලට විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න වලට ඒ වගේම කවදාවත් යුරෝපයට යන්න බෑ කියලා හීන තිබුණට ඉටු කරගන්න බෑ කියලා හිතන අයට පැහැදිලි පාරවල් ඕනෑ තරම් තියෙනවා. නමුත් එකපාරක්වත් කවුරුවත් ඇරලා දෙන්නෙත් නැහැ. අරගන්න අපේ අය කවුරුවත් දන්නෙත් නැහැ. ඇරියොත් අරින්නේ අපේ බඩට. මම වෙන ඒවා කියන්නේ නැහැ කොහෙට දරින්නේ කියලා. එහෙමයි අපේ රටේ අය පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලගේ බඩට අරින්න නැතුව ඔයාලගේ පොකට් එකට අරින්න නැතුව ඔයාලට පාරක් අරින්න තමයි මේ අපේ සූදානම. යුරෝපෙට එන්න තයන තවත් ලොකු බරපතල අවුලක් තමයි වීසා ප්‍රශ්නේ. කොච්චර උගත්කම තිබුණත් කොච්චර රැකියාවේකන්සි තිබුණත් කොච්චර ඌමනාව තිබුණත් වීසා එකක් ගන්න එක ලංකාවේ කොළඹ තියෙන යුරෝපා තානාපති කාර්යාලයකින් ඉබ්බන්ගේ පිහාටු ගන්නවා වගේ. ඒ වගේ මේ වෙනකොට දැන් මං ගොක් ඔයාලට තේරුම් කර දුන්න මැදපෙරදිගින් ඇයට යුරෝපෙට එන්න පුළුවන් මැදපෙරදිග PR එක තියෙනවා නම් අර අකාමායකද මොකක්ද එක තියෙනවා නම් එහෙම කියලා. නමුත් දැන් ඒ තත්ත්වෙ වෙනස් වෙලා තියෙනවා. මැදපෙරදිගින් ඇයටවත් ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා ලංකාවේ ආර්ථික බංකොලොත් රටක් නිසා ලංකාවේ પાස්පෝට් එක අරන් ගිය ගමන් මැදපෙරදිග ඇයටත් මේ වෙලාවේ යුරෝපේ වීසා නිකුත් කරන්නේ නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි මැදපෙරදිග හිටියත් යුරෝපා වීසා එකක්
පාස්පෝට් එකට වදින්නේ. ඉතින් එතනයි වැඩ පිළිවි කරටව මාෆියාව බිහි වෙලා තියෙනවා. යුරෝපයට වීසා දෙනවා, පෝලන්තයට දෙනවා. අරේ මේ කියලි වෙලා සල්ලි කඩා ගන්න ඉන්දියානු පකිස්තානු විවිධ ජාවාරම් කාර්ය පුරුදු වෙලා තිනවා. මොකද ලංකාවේ මේ ආර්ථිකේ කඩා වැටීමෙන් ජාවාරම් කාර්යයන්ට රජ මගුල් වෙලා තියෙනවා. ඉතින් මේ පොඩි පූර්විකාවක් මම කියලා දුන්නේ මේ අපි කරන වැඩේ වටිනකම ඔයාලට තේරුම් කරලා දෙන්න. සමහරට කියන්න පුළුවන් මේ බයිල ගහන්න ඕනේ නැහැ ඔයි අපිට අදාළ වැඩේ කියපන්. එහෙම කියන හැත් ඉන්නවා. නමුත් මේ බයිල ටික මුලින් ඉතාම වැදගත් වෙනවා. මේ බයිල මොනවත් නැතුව මිට වඩා බුරු බයිල ගහලා ඔයාල පොකට් එකට විදලා ඔයාලට ලක්ෂ ගණන් හානි කරන අය තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ. ඒ නිසා මේ මුලින් මම කියන ටික ඉතා වැදගත් වෙනවා. මේකේ වටිනකම තේරුම් ගැනීමත් ඒ වගේම වැදගත්ම දේ මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. බාගට බලන්න එපා. මොකද මට ලියන කමෙන්ට් වලින් මම දන්නවා මේ ඕනෑම වීඩියෝ එකක මම කියන දේවල් මම දන්න හොඳටම. මට එන කමෙන්ට් වලින් මම දන්නවා වීඩියෝ එක බාගට බලපු අය කවුද, සම්පූර්ණ බලපු අය කවුද කියලා. ඉතින් මට කමෙන්ට් ලියන්නට මම හරි ආසයි. කමෙන්ට් ලියන්න මම හැම කමෙන්ට් එකක්ම පුළුවන් උපරිමයෙන් කියවනවා. නමුත් සමහර කමෙන්ට් වලින් තේරෙනවා වීඩියෝ එක බලලා නෙවෙයි, වචන දෙක තුනක් බලලා තමයි කමෙන්ට් කරන්නේ. ඒකට ඒක නිසා ඕනෑ තරම් දේවල් වලට අපේට කාලය තියෙනවා. දේශපාලනේ කතා කරන්න කාලය තියෙනවා, ඕපුදු කතා කරන්න කාලය තියෙනවා, කඩේ ළඟට ගිහලා සිගරට් එකක් අරගෙන ඒ බයිල ගහන්න කාලය තියෙනවා. නමුත් මේ වගේ වීඩියෝ එකක් සම්පූර්ණ බලන්න අපේ කාලය ගන්නෙ නෑ. ඒකට වෙන වෙන ප්‍රශ්න කියයි. බොරු කතා වලට නම් ඩේටා අවුලක් නෑ. ඒවත් තියෙනවා. මේ සේරම ටික මම කියන්නේ මොනවද නිසා නෙවෙයි, අපේ මිනිස්සුන්ට මේ දේවල් කරලා පස්සේ මට බැනුම් ආන්න වෙන හන්ද. පොඩි මිස් එකක් වෙච්ච ගමන්, වචනක වැරද්දක් වෙච්ච ගමන් බනින අය අපිට ඕන තරම් අත්දැකීමෙන් අපිට ඉන්නවා. දැන් මේ සම්බන්ධව කරපු වීඩියෝ එකෙත් කමෙන්ට් වල මට බැනපු අය තිබුණා. හරි, එහෙමනම් මුලින්ම මම කියන්නම් මේ ඔයාලව ගින්නන්න හදන්නේ, මේ ඔයාලට පාර කියන්න හදන්නේ මොන රටටද කියන එක. මේක ඉතාම වැදගත්. මේ තමයි ස්වීඩනය. මේ රැකියා 50,000 වේකන්සි තියෙන්නේ ස්වීඩනයේට. කවුද කැමති ස්වීඩනයේ හොඳ ජොබ් එකක් කරලා ඉහළ පඩියක් අරගෙන, ඩොලර් 3-4,000 පඩියක් අරගෙන හොඳ වටිනාකමක් තියෙන රැකියාවක් කරලා ඒ පදිංචි වෙන්න කවුද අකමැති? කවුරු හරි කෙනෙක් අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එහාට නොබල හිටියට කමක් නැහැ. ස්වීඩනයේ ජීවත් වෙන්න, ස්වීඩනයේ පදිංචි වෙන්න, ස්වීඩනයේ හොඳ රැකියාවක් කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අය මේ වීඩියෝ එක මින්පස්සේ නොබලවට කමක් නැහැ. නමුත් අපිට ඕන, අපි මේ පුහුණු කරන්නේ, අපි දැකලා තියෙනවා ලංකාවේ හුඟක් වෙලාවට පුහුණු කරනවා විවිධ රැකියාවලට මිනිස්සු. හුඟක්ම ලංකාවේ අය පුහුණු කරන්නේ රජයේ මගින් වුණත් සාමාන්‍යයෙන් මේ රටවලයි නොකරන රැකියාවලට යවන්න තමයි පුහුණු කරන්නේ. දැන් මැද පෙරදිග යනවා ගොඩක් අය කරන්නේ ඉත අසීරු රැකියාවල්. හොඳ රැකියාවල් කරන අය ඉන්නවා, ඒක අපි දන්නවා. නමුත් බහුතරයක් කරන්නේ අසීරු රැකියාවල්, සාමාන්‍ය පහළ මට්ටමේ රැකියාවල්. නමුත් මේ අපි පාර කියන්නේ ඉහළ මට්ටමේ රැකියාවල් වලට. අපිට ඕන ලංකාවේ අයව ඉහළ තියන්න මිසක් පහළ තියන්න නෙවෙයි, පහළට යවන්න නෙවෙයි. ඒකට මූලික හේතුව තමයි ඔයාලා ඔළුව හොඳට ඔළුවට ගන්න. මේක හරි වැදගත්. ඔයාලා විහිං අපේ මේ ලංකාවේ තියෙන තත්ත්වය අනුව, ලංකාවේ සමාජයට පත් කළ දින තැන අනුව විහිං බොහොම පහළ තැනක ඉන්නේ. අනේ අපිට බෑ, අනේ අපි අවාසනාවන්තයි, අනේ අපි හරි කාලකන්නේ, අනේ අපේ කර්මය නිසා තමයි මෙහි ඉපදිලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. අපි ඉතාම ඉහළ බුද්ධි මට්ටමක ඉන්න ජනවර්ගයක්. ලංකාවේ මිනිස්සු ඇත්තටම ඉතාම බුද්ධිමත්. නමුත් ඒ බුද්ධිය විවිධ පැතිවලින් මොට කරලා තියෙන අන්ද තමයි බුද්ධිය යටපත් වෙලා තියෙන්නේ. දැන් අපි හදන්නේ ඒ බුද්ධිය අවදි කරවලා ඔයාලට ලෝකයේ තියෙන ඉහළම රැකියාවල් ස්වීඩන් රටේ ලබා දෙන්න. දැන් කැමති නේද මේකට? කොහොමද ලබා ගන්නෙ? අපි මේ කරන්නේ ඒ පාර පෙන්නලා ඔයාලට ඒ පුහුණුව ලබා දීම. මෙතනදී කවුරුවත් බය වෙන්න එපා. ස්වීඩන් වල කතා කරන්නේ ස්වීඩිෂ් භාෂාව. අනේ මට නම් ස්වීඩිෂ් භාෂාව කතා කරන්න බෑ, ඒ නිසා බෑ කියලා. එහෙම එකක් නෑ. ස්වීඩිෂ් භාෂාව ඉගෙන ගන්න ස්වීඩන්ට ගියාම, ස්වීඩනයට ගිහිල්ලා රැකියාව කරන අතර කැමති නම් භාෂාව ඉගෙන ගන්න. ඒ රටේ ජීවත් වෙනකොට ඒ රටේ භාෂාව ඕන වෙනවා. නමුත් ඒ රටේ භාෂාව නැතුවත් ඒ රටේ ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ස්වීඩනීගේ ස්වීඩිෂ් භාෂාව ඉගෙන ගැනීම ගැන මේ මොහොතේ හිතන්න එපා. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ පාඨමාලාව, අපි මේ කරන්න යන පාඨමාලාව කරලා මේ අන්තිමට කියන්න ඕන දේ මම මුලින් කියන්නම්. මොකද ඕගොල්ලොන්ට මේ මේක මේ
කොච්චර වැදගත්ද කියන එක තේරුම් කරලා දෙන්න. මේ පාඨමාලාව කරලා මේ සහතික අරගෙන මේ ආකාරයේ රැකියාවල් වලට යොමු වෙලා මේ රැකියා කොන්ත්‍රාත්තු ආවට පස්සේ මේ ආයතනය පැහැදිලිව ස්වීඩන් ඉමිග්‍රේෂන් එකත් එක්කලා ස්වීඩන් ආගමනික ගොනුමති ප්‍රාර්ථන උත්තරත් එක්කලා ගිවිසුමකට එළඹීලා තියෙනවා. මේ රැකියාවල් සඳහා දවස් 20ක් ඇතුළත වීසා ලබා දිය යුතුයි කියලා. ඇප්ලයි කළ දවස් 20කින් වීසා ලැබෙන විදියට තමයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒ නිසා මේ පාඨමාලාව කරලා වීසා ලැබෙන්නේ නැහැ කියලා බයක් තියාගන්න එපා. ඔයාලා මේක හරියට කළා, ඔයාලා සක්සස් නම්, ඔයාලට ඒ වේකන්සි වලට ඉදිරිපත් වෙන්න පුළුවන් නම්, ඒ වේකන්සි 50,000 පුරවන්න පුළුවන් නම්, ඊට අමතරව වෙන ඒවා තමන් හොයාගෙන තමන්ගේ දක්ෂතා අනුවත් යන්න පුළුවන් නම්, ඔයාලට වීසා සම්බන්ධ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒක හැමෝටම තියෙන බය. මොන දැන් මේ ප්‍රශ්නේ ගැන උත්තරේ මම පැහැදිලිව කිව්වා. ඊළඟට මේ ගැන කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේකට වයස භේදයක් නැහැ. හරිද? පොඩි අය වෙන්න පුළුවන්, ඕලෙවල් ඒ ලෙවල් කරන ළමයි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ළමයි වෙන්න පුළුවන්, හමුදා පොලිසියෙන් ණය වෙන්න පුළුවන්, වැඩිහිටි අය වෙන්න පුළුවන්, වෙනත් රැකියාවක් කරන්න වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ගැහණු පිරිමි භේදයක් මොනවත් නැහැ. හැබැයි එක දෙයක් ඕන වෙනවා. ඒ තමයි තාක්ෂණයේ පිළිබඳ දැනුම යම් තරමක හෝ, ඒ වගේම තාක්ෂණයේ පිළිබඳ උනන්දුව. මොකද්ද මේ තාක්ෂණය? දැන් ලෝකෙට අවශ්‍ය අලුත් තාක්ෂණය. අපි උදාහරණයක් ගමු. අපේ මොබයිල් ෆෝන් එක හිතන්න. දැන් මේගොල්ලෝ මේ ඔයාලා හුඟ දෙනෙක් මේක බලන්නේ මොබයිල් ෆෝන් එකෙන් නේද? අර ස්මාර්ට් ෆෝන් එකෙන් ඇඟිල්ලෙන් තද කරලා ඉලක්කම් නැති. එතකොට මගේ ෆෝන් එක මෙතන නැති වුණා කියලා ඔයාලා දන්නව ඒක. එතකොට ඒ ස්මාර්ට් ෆෝන් එක එන්න කලින් ඔයාලා හිතන්න, ඔයාලා හිතුවාද මෙහෙම ඇඟිලි ඔබලා නිකන් ඕන තරක ඇඟිල්ල තිබ්බාම අර එක එක ඒවා ඇරිලා මේ සේරම බලන්න පුළුවන් කියලා? අපේ වීඩියෝ බලන්න තෙල් නැට්ටි බලන්න ඇඟිල්ලෙන් තද කර ගමන් නවතින්න පුළුවන්. මේ වගේ තාක්ෂණයක් ගැන ඔයාලා හිතුවාද? අපි තනර නෝකිය පොඩි ෆෝන් තිබිච්ච කාලේ. ඒකෝ අපි හිනින් හිතුවද ෆෝන් එකේ නම්බර ඔබන් නැතුව නිකම්ම මේ හිස්තිරයක් තියෙන ඒ තිරේ එපුවාම මේව කරන්න පුළුවන් කියලා. ඒක තමයි තාක්ෂණය. ඒ තාක්ෂණය දියුණුව කියන්නේ ඒක තමයි. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. එතකොට ඒ තාක්ෂණය දියුණු කරේ කවුද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. අපි ඒ තාක්ෂණය පාවිච්චි කරන්න දන්නවද දැන්? නේද? ඒ තාක්ෂණය පාවිච්චි කරන්න දන්නවනේ. මේක ඔබන්න දන්නවනේ. මේ මේ ස්මාර්ට්ෆෝන් එකේ මොන තරම් දේවල් ඔයාලා ඔබනවද දවසකට? කුච්චර දේවල් ඔබනවද? ඒවා ලියන්න දන්නවා, මැසේජ් ගන්න දන්නවා, WhatsApp ද, Imo ද, මොනවද, Messenger, Facebook ඔක්කොම ඔබන්න ඕකේ දන්නවා. ආන්න ඔන්න ඔය දැනුම විතරයි මේ පාඨමාලාවට අවශ්‍ය වෙන්නේ. දැන් තේරුණාද? දැන් පැහැදිලිද? දැන් කාටද මේක බැරි? උනන්දුව විතරයි ඕන ඕනෙකට පුළුවන්. දැයි පොයින්ට් එකත් හරිනේ. වීසා පොයින්ට් එක ගැන කිව්වා. දැන් මේක කාටද පුළුවන් කියලා මම නිදසුනක් මගින් ඔප්පු කරලා පෙන්නුවා. එහෙමනම් මොකද්ද අපි මේ කරන්න යන්නේ? ඊළඟ වැදගත් කාරණේ, මේ ආකාරයේ පාඨමාලාවක් කරන්න ලංකාවේ ඕනෑම අධ්‍යාපන ආයතනයකින් විවිධ නම් වලින් තියෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනව නේද? ඕනතරම් ඇඩ්වර්ටයිස්මන් වල දකින්න නිතරම යනවා. ඔයාලා හිතන්න මොනතරම් සල්ලියක් අය කරනවද කියලා. මොනතරම් විශාල උදලක් අය කරනවද? එතකොට ඔයාලා ඒකට යන්න ඕන දුර පළාතක නම් බෝඩ් වෙලා ඉන්න ඕන. ඒකට යන වියදම නේද? දැන් හැමෝටම මේ අධ්‍යාපන ආයතන ළඟ නෙවෙයි ජීවත් වෙන්නේ හැමෝම. බස් කුලියද වෙන වෙන දේවල් ඒ සියලු වියදම් දරාගෙන අධ්‍යාපන ආයතනයට ගිහිල්ලා අන්තිමට කටුකාගෙන ඉගෙනගෙන ඒ අවසානයේදී ලැබෙන සහතිකයෙන් මොකද වෙන්නේ? සහතිකේ තියාගෙන ඔයාලා ඊට පස්සේ ආයෙ පටන් ගන්න ඕන ජොබ් හොයන යුද්ධි, රැකියා හොයන යුද්ධි. ඒ වගේ සහතික තියෙන අයම මේ වෙනකොට ලංකාවේ ලක්ෂ ගාණක් ඉන්නවා. මේ ආකාරයේ පාඨමාලාව කළා. මම නම් කියන්නේ ආයතනවල, ඒ පෞද්ගලික ආයතනවල පාඨමාලාව කළා. ඒ සහතික gedara තියාගෙන, තාක්ෂණ සම්බන්ධ සහතික gedara තියාගෙන රස්සා නැති අය ඔයාලා අතරේ කොච්චර ඉන්නවද? එතකොට ඒ එහෙම අයට, ඒ පාඨමාලා කරපු අයට මේ දැනුම කොහොමද තියෙනව? පාඨමාලා නොකරපු අයට තමයි අපි මේ දැනුම මුලින්ම ලබා දෙන්නේ. නමුත් පාඨමාලා කරපු අයට මේ දැනුම ලබා ගන්න ඉතාම වැදගත් වෙනවා මේක. මොකද මේ අවසානයේ අපි පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණයෙන් සමත් වෙන හැම කෙනාටම, මේ පාඨමාලාවට සහභාගී වෙච්ච හැම කෙනාටමත් අපේ සහතික පත්‍රයක් ලබා දෙනවා. මේ සහතික පත්‍රයේ ස්වීඩන් රජයේ පිළිගත්, ස්වීඩනයේ ඕනෑම ආයතනයක් පිළිගත් ඉතා වැදගත් සහතික පත්‍රයක්. ස්වීඩනයෙන් ලැබෙන මේ සහතික පත්‍රය ඔයාලගේ ජීවිතේ
ටර්නින් පොයින්ට් එක වෙනවාමයි. මේ සේරම කරන්නේ නොමිලේ. නිකමට හිතන්න පැයකමාරක ශිෂ්‍යත්ව විභාගයක් වෙනුවෙන් පොඩි ළමෙක්ව කණෙන් ඇදගෙන කොච්චර අවුරුදු 3-4 වියදම් කරන සල්ලි ප්‍රමාණය බස් කුලියද ටියුෂන් ගාස්තුද මේ පැයකමාරක මෙලෝ රාජනීති විභාගයක් වෙනුවෙන් නේද? එතකොට මෙච්චර මේ මුළු ජීවිතේම කොට ගන්න අනාගතේ එහෙම් පිටින් මේව කරන කරපිට ගන්න ටර්නින් පොයින්ට් එකක් වෙන මේ සේරම අපි කරන්නේ නොමිලේ. නොමිලේ කරන්නේ ඇයි? මොකද ඕගොල්ලෝ නැට්ටු වෙලා වැටිලා නන්නතර වෙලා ඉන්න මොහොතක්. ඒ නිසා අපි කොහොමාරි අපි ජීවිතේ ගොඩ ගනිපු අය. මේ සුදන්තකද මේ මාත් එක්ක මේ ඉන්න කණ්ඩායමද මේ යමෝම අපි ජීවිතේ ගොඩ ගනිපු අය. ඉතින් අපි ආසයි ඔයාලට ජීවිතේ ගොඩ ගන්න උදව් වෙන්න. එහෙමනම් මේ වීඩියෝ බලලා මේ වීඩියෝවේ අන්තර්ගතය බලලා මේ ලබන මාසේ 4 වෙනිදා මාර්තු 4 වෙනිදා මේ පාඨමාලාව පටන් ගන්න අයට අනාගතේ මිලියන පතියන් බවට පත් වෙලා බිලියන පතියන් බවට පත් වෙලා ලෝක ඉහළම තැන්වල ඉහළම රැකියාවල් කරන ඉහළම ආයතනවල ලොකු පුටුවල වාඩිලා ඉන්න අතරේ මේ පුංචි මිනිහාගේ වීඩියෝ ඔයාලට මතක් වේවි. ඒකෙන් තමයි අපි මෙතනට ආවේ කියලා. මේ පාඨමාලාව කරන්නේ මූලික වශයෙන්ම ඔයාලා දන්නවා ලෝකයේ තියෙන ප්‍රබලම ගණම්ම මෝටර රථයක් නැත්නම් කාර් එකක් තමයි වොල්වෝ කියන්නේ. නේද? වොල්වෝ කාර්නිපදවන්නේ ස්වීඩනය. ස්වීඩනයේ වොල්වෝ ආයතනයේ ඉතා ඉහළ තනතුරු දරන ශ්‍රී ලාංකික පිරිසක් තමයි මේ පාඨමාලාව ඔයාලට කරන්න. නමුත් මේ රැකියා උපදින්නේ වොල්වෝ කම්පැනි විතරක් නෙවෙයි. වොල්වෝ කම්පැනි ඉන්න පිරිසක් එකතු වෙලා ඉන් පරිබාහිර පිරිසකුත් එකතු වෙලා ස්වීඩනයේ ඉන්න ඉතා ඉහළ තනුවල ඉන්න ලාංකික පිරිසක් තමයි ඔයාලා වෙනුවෙන් මේ සත්කාරය කරන්නේ. එතකොට ඒ පිරිස මේ පාඨමාලාවෙන් පස්සේ රැකියාව ලබා දෙන්නේ රැකියාව ලබා දෙන එක රැකියාව අවස්ථාවල් තියෙන්නේ මේ රැකියාව 50,000ම තියෙන්නේ වොල්වෝ කම්පැනි නෙවෙයි. වොල්වෝ කම්පැනි විතරක් නෙවෙයි. ස්වීඩනයේ පුරා ස්වීඩනයේ මේ ආකාරයේ තාක්ෂණය අවශ්‍ය ඒ කියන්නේ විශේෂම IT දැනුම. IT කියන්නේ අපි දවසෙන් කියන්නේ දැමුවම IT කියවම තමයි ඒක දන්නේ. ඒ IT දැනුම අවශ්‍ය රැකියා තමයි 50,000ක් වගේ තියෙන්නේ. එතකොට මේ රැකියා අවස්ථාවල් වොල්වෝ සමාගම ඇතුළු ප්‍රධාන සමාගම් වලට තමයි ඔයාලව අවශ්‍ය වෙන්නේ. වොල්වෝ සමාගම ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලබා දෙනවා නම් වොල්වෝ කාර් එක කියලා කියන්නේ ලංකාව ඉතා කලාතුරකින් දකින්න ලැබෙන වාහනයක්, ඉතා මිල අධික වාහනයක්, ඒ වගේම ලෝකේ සුප්‍රීම ගණයේ වාහනයක් තමයි වොල්වෝ කියන්නේ. මේ වොල්වෝ කම්පැනියේ 12,000ක් වගේ සේවක පිරිසක් වැඩ කරනවා. අල දන්නවද මේ 12,000 අතරින් ඉතා ඉහළම තාක්ෂණික දැනුම තියෙන වොල්වෝ වාහනවලට ඉහළම තාක්ෂණය ලබා දෙන අය අතරේ ඉහළින්ම ලාංකිකයන් ඉන්න බව අල දන්නවද? වොල්වෝ සමාගමේ සේවකයන් 12,000න් 85%ක්ම ඉන්දියානුවන්. ඉතින් ඉන්දියාව කොහොමද ගහපු ගෑල්ල කියලා නේද? අපිට කිට්ටු වෙන්නත් පුළුවන් තරකට ඉන්දියාවේ තින්නේ. 85% ඉන්දියානුවන්. දැන් මින් පස්සේ අපි මේ කරන වැඩෙන් පස්සේ ඒ 85%ට ඒ 100% ගන්න ප්‍රතිශතයක් අපේ ලංකාවයත් එකතු වෙනවා. ඒක තමයි අපේ උත්සාහය. ඒ වගේම වොල්වෝ වල නවීනම අලුත්ෙන්ම ගහලා තියෙන කාර් වර්ග තියෙනවා. ඒවයි තාක්ෂණය සාමාන්‍යයෙන් බෝයිං ගුවන් යානාවක තාක්ෂණයට වඩා ඉහළයි. වාටි තාගෙන පුළුවන් ගුවන් යානාවක බෝයිං ගුවන් යානාවක මොනතරම් තාක්ෂණයක් තියෙන්න ඕනද? ඊටත් වඩා ඉහළ තාක්ෂණයකින් යුතු මෝටර රථ තමයි මේ මොහොතේ වොල්වෝ ආයතනයේ නිපදවන්නේ. ඇයි මං ඒක කියන්නේ? ඒ වොල්වෝ ආයතනයේ වාහනේ ලොක්කම කියන නෙවෙයි. ඒ වාහනවල ඒව අතරම රොබෝලා. ඒ රොබෝ තාක්ෂණයේ ඉහළින්ම ඉන්නේ ඒක නිමෙයුම් කරුවා අපේ ලාංකිකේ. අලුත්ම වොල්වෝ කාර් එක නැත්නම් වොල්වෝ රොබෝලා පාර අඳුර ගන්න තාක්ෂණය කාර් එකට ලබා දෙන්නේ අපේ ලාංකිකයෝ. ඉතින් අපිට හරි ආඩම්බරයි. ඒ තැනට තමයි ඔයාලව අපි ගේන්න හදන්නේ. මොකද මේ තරම් දක්ෂ ළමයි ගොඩක් ලංකාවේ ඉර වෙලා ඉන්නවා. ලංකාවේ මේ තාක්ෂණය ඉගෙනගෙන ඉන්න මේ තාක්ෂණ දැනුම තියෙන මේකට උනන්දුව තියෙන දහස් ගාණක් නෙවෙයි ලක්ෂ ගාණක් ඉන්නවා. හිතන්න ලංකාවේ පෞද්ගලික ආයතන වලින් එළියට ඇවිල්ලා සහතික ගෙවල් වල තියන් ඉන්න මේ දැනුම තියන් ඉන්නේ කොච්චර ඉන්නවද?
නිසා මේකට ගොඩක් හොඳයි ඔයාලට ලැප්ටොප් එකක් හරි කම්පියුටරයක් හරි තියෙනවා නම් මේ කෝස් එක කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඒක තව පහසුකම් සලසනවා මොබයිල් ෆෝන් එකකින් වුණත් ඔයාලා ඉතින් ස්මාර්ට් ෆෝන් එකකින් වුණත් මේක කරගෙන යන්න පුළුවන් පහසුකම් වගේම සහයෝගය අපි ලබා දෙනවා. මොකද හැමෝටම ලැප්ටොප් PC ඒව නැහැ කියලා අපි දන්නවා. ඉතින් තියෙනවා නම් ගොඩක් හොඳයි ඒකත් මතක තියාගන්න. ඒ වගේම ඊළඟ කාරණේ තමයි සෙනසුරාදා හැම සෙනසුරාදාවකම සති 16ක් නැත්නම් 17ක් මේක මේ පාඨමාලාව යනවා. අපි හවස 4ට ලංකා වේලාවෙන් දල වශයෙන් හවස 4ට තමයි හිතාගෙන ඉන්නේ මේක කරන්න. ඒ ලංකා වලට පහසුවක් වෙන්න ඕන නිසා. නමුත් මේක කරාට පස්සේ මේක YouTube විදියට යන්නේ පස්සෙත් ඔයාලා බලන්න පුළුවන්. මොකද සමහර අය මට ලියලා තුන 4ට 5ට අපි වැඩ 6න් පස්සේ බැරිද එහෙම ලියන. නමුත් පස්සේ වුණත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරිද? මේ කෝස් එකට මේ වෙලාවෙම ඉන්නවනම් තමයි වඩා හොඳ. ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන් අපේ මේ පාඨමාලාව කරන ගුරුරුත් එක්කලා. නොමිලේ කරන ගුරු මේ සියලුම නොමිලේ කරන්නේ අර මොන්ටිසෝරි වලටත් ඔන්ලයින් පාඨමාලාවල් දැන් තල්ලි ගන්නවා. නමුත් මේක එහෙම එකක් නෙවෙයි නොමිලේ. එතකොට ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නමුත් හදිස්සියවත් බැරි වෙනවනම් යම් දවසක ඉන්න ඒක ඔයාලට ඉන්පස්සෙත් කරන්න පුළුවන්. මේ මම ඔයාලා අහන ප්‍රශ්නකට ගොඩක් උත්තර දෙන්නේ. ඒ වගේම තව එකක් කියන්නම් IT සම්බන්ධ රැකියාවලට ස්වීඩනය තමයි ලෝකේ හුඟාක්ම ඉහළ පඩි තියෙන රටක්. ඩොලර් 5000 දක්වා පඩි ස්වීඩනයේ IT සම්බන්ධ තාක්ෂණ සම්බන්ධ රැකියාවලට ලැබෙනවා. ඉතින් ඒක 5000ක් ලැබෙනවද 3000ද 2000ද කියලා තීරණය වෙන්නේ ඔයාලගේ පොසිෂන් එක අනුව, ඔයාලගේ දැනුම අනුව, ඔයාලගේ තියෙන උනන්දු අනුව, කැපවීම අනුව. මේක IT තාක්ෂණයේ පිළිබඳව පාඨමාලාවක්. බය වෙන්න එපා කවුරුත් IT තාක්ෂණය කියුවහම මේ අනේ කොල්ලොන්ට කෙල්ලන්ට විතරයි ඔක පුළුවන් අපිට බෑ කියන්න එපා. මං අර ස්මාර්ට් ෆෝන් එකේ කතන්දරේ කියලා දුන්නේ ඔයගොල්ලන්ට ඔයාලට පුළුවන් කියන එක තේරුම් කරලා දෙන්න. මේක පටන් ගන්න. මුලින්දලම කරගෙන යන්න. බැරි බැරි ගාතේ වුණා සමහර අය බැරි අයත් කරගෙන යන්න. නමුත් අවසානේ වෙද්දී සතිය දෙකක් තුනක් හතරක් යනකොට ඔයාලට මේක අහු වෙනවාමයි නොදන්න අයට මම මේ කියන්නේ. දන්න අයට IT ගැන උනන්දුව තියෙන IT ඉගෙන ගත්ත ලක්ෂ ගානක් ලංකාවේ ඉන්න ඒ සියලු දෙනාටම මේ තරම් හොඳ ඔපචුනිටි එකක් මේ තරම් හොඳ අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද මේක කෙලින්ම රැකියා ස්වීඩනයේ, ජර්මනියේ, ඩෙන්මාර්ක් වගේ යුරෝපේ රටවල, නෝර්වේ, ෆින්ලන්තේ ඒ රැකියා සඳහාම කරන පුහුණුවක් මේ කරන්නේ. මේ කරන්නේ නිකම් මේ IT ගැන කම්පියුටර් ගැන කියලා දෙන එකක් නෙවෙයි. Python ගැන කියලා දෙන එකක් නෙවෙයි. තේරුණාද? මේ නිකන් කියලා දීලා සාතිකයක් දීලා අත පිදා ගන්න එකක් නෙවෙයි. මේ ඔයාලව ගෙනියන්නේ යුරෝපයේ රැකියාව වෙළඳපොළ ස්වීඩනයේ 50,000, ස්වීඩනයේ අවට තියෙන අනිත් රටවල් වල ඒ වගේම ප්‍රමාණවල් තියෙනවා. විශේෂයෙන් ෆින්ලන්තයේ, නෝර්වේ, ඩෙන්මාර්ක්, ජර්මනිය, ජර්මනි අතිවිශාල වශයෙන් තියෙනවා. ජර්මනි ගැන මම ඔයාලට මීට කලින් කියලා දීලා තියෙනවා. මේ සාතිකයේ මේ තාක්ෂණික පාඨමාලාවෙන් පස්සේ ඔයාලට මේ ඕනෑම රැකියාවකට සුදුසුකම ලැබෙනවා. ඉතින් මේක සෙල්ලමක් නෙවෙයි, මේක ඉතා බැරෑරුම් කටයුත්තක්. ලංකාවේ පුළුවන් උපරිම දෙනාට මේක සහභාගී වෙන්න කියලා කියන්න හැම කෙනෙක්ම. කවුරුවත් ඉරිසියා කරන්න එපා අනිත් අයට, කවුරුවත් කුහක වෙන්න එපා අනිත් අයට. නෑ ඌට කෝකට කියන්න ඕනේ නෑ, මං විතරක් කරනවා එහෙම කියන්න එපා. අපි හැම දිනකට මේ අවස්ථාව ලබා දෙමු. විශේෂයෙන්ම IT කරලා ගෙවල් වල ඉන්න අය, IT කරලා හරියට මේ එකක් කරගන්න බැරි අය, IT කරලා ලංකාවේ රැකියා කරන අය, අවසානයේ හිතන්න එපා මේ පාඨමාලාව කරන්න ඕනේ, මම IT හොඳට දන්නවා, මට මේ ඉන්ටර්විව් එක මේ මුංගෙන් පස්සේ ලින්ක් එක විතරක් අරගෙන ඉවරලා ලින්ක් එකට විතරක් දානවා කියලා හිතන්න එපා. මේ සහතිකේ ගන්න, මේ කෝස් එක කරලා මේ සහතිකේ ගන්න. මේ සහතිකේ තියන අයට තමයි අපි ප්‍රමුඛත්වය දෙන වගේම අපි යාළුවව රෙකමන්ඩ් කරනවා. මේ පාඨමාලාව කරගෙන යද්දී අපිට තේරෙනවා කවුද හොඳටම කරන්නේ කියලා. ඒ කරන හොඳට කරන පිරිස හිතන්න එපා 100ක් 200ක් 300ක් කියලා. 10,000ක් වෙන්න පුළුවන්, 20,000ක් වෙන්න පුළුවන්, 30,000ක් වෙන්න පුළුවන්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු 50,000ම අපේ අය පිරිනවන නම් ඒත් කමක් නැහැ. ඒ නිසා ඔයාලට ඉඩ තියෙනවා. හිතන්න එපා මේ අපි මේ ඔක්කොම කියලා මේ හොඳටම පුළුවන්ම 15 දිනක් 20 දිනක් විතර තේරෙවි. මේ පුළුවන්ම 100ක් විතර තේරෙවි නැහැ. 50,000ක් වුණත් තීරණය අය මේ හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අධෛර්යමත් වෙන්න එපා. නිතරම අපි අය මේ මම මේ හැමදේම කියන්නේ අපේ හිතන විදි මන් දන්නා අන්ද. මේ මොක ලක්ෂයක් විතර මේක කෝස් එක කරන ඕකෙන් 100ක් විතර ගණියෝන්නම් අන්තිමට. එහෙම නේද ඔයාලා හිතන්නේ අපේ අය. මේ මෙතෙක් කල් කරච්ච විදිය
මෙතෙක්කල් වෙච්ච විදිහ. ඉතින් එහෙම දෙයක් නෙමෙයි මේ මේ හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙන දෙයක්. ඒකෙන් හැම කෙනෙක්ම මේක පටන් ගන්න අය අවසානයේ දක්වා ඉතා උනන්දුවෙන් මේක කරගෙන යන්න. ඔයාල හීනෙන්වත් නොහිතන තරමට මේ සති 16 ඉවර වෙද්දි ඔයාල පරිගණක අංශයේ, තාක්ෂණික අංශයේ, IT අංශයේ ඔයාල දන්න භාෂාවෙන් කියනවා නම් පරිණත බුද්ධිමතුන් වාට පත් වෙලා තියෙවි. ඒක දන්න අයට ඉතා විශේෂයි. ඉතින් දැන් මම හඳුන්වලා දෙන්නම් මේ සත්කාරයට ස්වීඩනයේ ඉඳලා සාවිය දක්වන කණ්ඩායමේ ප්‍රධානියා. ස්වීඩනයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් සොෆ්ට්වෙයාර් තාක්ෂණය පිළිබඳව ඉහළම දැනුමක් තියෙන, ඒ සම්බන්ධව ආයතන ගණනාවක ප්‍රධානියෙක් බවට පත් වෙලා ඉන්න, ඒ වගේම ඒ සම්බන්ධ කම්පැනිස් කීපයක හිමිකරුවෙක් වෙන, ස්වීඩනයේ ඉන්න ලාංකිකයන්ගේ ප්‍රධානියෙක් වෙන නිහාල් සිරිවර්ධනගේ මහත්මයා තමයි මේ සියල්ලට මූලිකත්වය දීලා ඔයාලට මේ පාර පෙන්වන්නේ. ඉතින් අපි එහෙනම් සම්බන්ධ වෙමු නිහාල් සිරිවර්ධනගේ මහත්මයාත් එක්කලා. දැන් අපි සම්බන්ධ වෙනවා ස්වීඩන් වල ඉන්න, ස්වීඩන් කියන රට ගැන මම ඔයාලට මුලින් කිව්වේ නෑ. දැන් ස්වීඩනයත් එක්ක තමයි අපි මේ ගනුදෙනුව ආරම්භ කරන්න යන්නේ. ඉතින් ස්වීඩන් කියන රට ඔයාලා දන්නවා, ඔයාලා ගොඩක් කැමති රටක්. ඉතින් ස්වීඩන් වල ඉන්න අපේම කෙනෙක්, අපේම සිංහල කෙනෙක්, ශ්‍රී ලාංකිකයෙක් නිහාල් සිරිවර්ධනගේ මහත්මයා එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ. නිහාල් සිරිවර්ධනගේ මහත්මයා ගැන මම වෙනමම ඔයාලට කියන්නම්. අපි මුලින් අහමු, මුලින් බලමු නිහාල් සිරිවර්ධනගේ මහත්මයා කොහොමද මේක කරන්නේ, මොනවද කරන්න යන්නේ, කොහොමද ඕගොල්ලන්ට යුරෝපෙට එන්න පාර කියලා දෙන්නේ කියලා. හරි, එහෙමනම් අපි මුලින්ම අහුන් ගන්න දෙමු නිහාල් සිරිවර්ධන මහත්මයාට. ඔන්න මම හඳුන්වලා දෙනවා ස්වීඩන් වල ඉන්න අපේ වීරයා. මගේ නම නිහාල්. මේ සුන්දර මහත්ය කිව්වා වගේ අපි ඉන්නේ ගොතම්බර්ග් සිටි එකේ, ස්වීඩන් වල වෙස්ට් කෝස්ට් එකේ. මම මේ රටේ ඇවිල්ලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. මගේ රැකියාව මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක්. මගේ වෘත්තිය තමයි ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් කරන එක, කෝඩ් ලියන එක, සොෆ්ට්වෙයාර් හදන එක. ඒක තමයි මේ මං මට කරන්න පුළුවන් දේ. ඒත් එක්කම මං එකතු වුණා අපේ කනිෂ්කයි තව තව ඉංජිනේරු ගොඩක් එකතු වෙලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ කාට හරි ජොබ් එකක් ගන්න හැකියාව ලබා දෙන එක. ඒක මේ යුරෝපේ ඇවිල්ලා මෙහෙ වැඩ කරනවා වෙන්න පුළුවන්, තමන් ගෙදරින් වැඩ කරනවා වෙන්න පුළුවන්, තමන්ට කැමති දෙයක්, තමන් කැමති විදිහට IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න අවස්ථාව ලබා දෙන එක තමයි අපි මේකෙන් උත්සාහ කරන්නේ ඇත්තටම. ඒක කිසිම වියදමක් නැතුව, ඕගොල්ලන්ට කිසිම වියදමක් නැතුව, කොස්ට් එක නැතුව අපේ ශ්‍රමයේ ශක්තිය වැය කරලා ඔයාලා වෙනුවෙන් කරන දෙයක්, රට වෙනුවෙන් කරන දෙයක්. ඒකෙදි මේ ඔයාලගේ උනන්දු උත්සාහය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපි කරන්නේ මෙතනින් අත දෙන එක. අපි දැන් පටන් ගන්න යන්නේ මේ ප්‍රෝග්‍රෑමින් පයිතන් ලැන්ග්වේජ් එක උගන්නන්න යන්නේ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් පයිතන් කියන්නේ ඇත්තටම සාමාන්‍ය මැද තියෙන ලැන්ග්වේජ් එකක්. ඊට පස්සේ ටෙක්නොලොජි එකක්. ඊට අපිට පුළුවන් ඒක හොඳට කරන කට්ටියට තව ඉහළට යන්න, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පස්සේ මැෂින් ලර්නින්, DevOps, computer vision, ඒ පැත්ත උගන්නන්න පුළුවන්. ඒ වගේම ඒවා අපි කරන දේවල්. අපි දැන් මේ ඉන්නේ ගොල්ලෝ කා කම්පැනි, අපි දැන් වැඩ කරන්නේ මේ වෙනකොට. ඒ වගේ ඒවා කරන්න බැරි වෙන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට අපිට උදව් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් WordPress පැත්තෙන්, ගේම් ඩිසයින් පැත්තෙන්, ග්‍රැෆික් පැත්ත, ඒවා අපිට උගන්නන්න පුළුවන් ඔයාලට. ඒ හැමදේම අපි කරන්නේ ෆ්‍රී. අපිට කිසි දෙයක් බලාපොරොත්තු නොවි තමයි මේක කරන්නේ ඇත්තටම. මං ටිකක් අපේ කනිෂ්ක මහත්තයා දෙන්නම් ටිකක්. එයා කියයි අපි කෝස් එක කොහොමද, පයිතන් කෝස් එක කොහොමද මේ ඕගනයිස් වෙලා තියෙන්නේ, කොහොමද එයා කෝස් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, මොනවද ඒ කන්ටෙන්ට් එක, ඒ වගේ විස්තර ටිකක් කියයි අපි හැම එයාගේ. මෙහෙමයි, දැන් ඔයාලා දන්නවා මං අර කල්නුත් කිව්වා මේක නවීන තාක්ෂණෙත් එක්ක තමයි යන්නේ. නවීන තාක්ෂණයේ තමයි දැන් ලෝකෙට අවශ්‍ය වෙන. මං කිව්වා මේසන් බාසුන් නැහැ කෙනෙක් වුණත්, දැන් මේසන් බාසුන් නැහැ කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්නේ අර පරණ ළඹයක් තරම් එන්නේ මේසන් බාසුන් නැහැ කෙනෙක් නෙවෙයි, නවීන තාක්ෂණෙත් එක්ක යන මේසන් බාසුන් නැහැ කෙනෙක්. ඒ වගේ තමයි, ඒ විදිහට අපිට යුරෝපයට අවශ්‍ය වෙන, යුරෝපයේ රැකියාව වෙළඳ පොළට අවශ්‍ය වෙන පුද්ගලයන් ගොඩනගා ගැනීම තමයි කරන්නේ. මේක ඔයාලට මුල ඉඳලා මුණත් කිසිම මේවකක් නැතුව
කැමති කෙනෙකුට මේක උත්සාහයයි උනන්දුවයි කැපවීමයි විතරයි ඕනකම තියෙන්නේ. ඒ සියලු දේවල් දෙන්න අපේ ස්වීඩනයේ ඉන්න නිහාල් මහත්තයා ඇතුළු කණ්ඩායම සූදානම් වෙලා ඉන්න. මේක ලොකු කණ්ඩායමක්. මෙතන කනිෂ්ක මහත්මයා සහ නිහාල් මහත්මයා තමයි ඉන්නේ. නමුත් මේ වට මීට වඩා ලොකු පිරිසක් මේකේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා ඔයාලා වෙනුවෙන් මේ සියල්ල කරන්න සූදානම්. ඒ ඔයාලට තියෙන්නේ පැහැදිලිවම මේකට එකතු වෙන්න පුළුවන් තරම් එකතු වෙලා මේ කියන වැඩි පිළිවෙල කරන්න. මොකද අපි හැම දෙයක්ම උපතින් ඉගෙනගෙන නැහැනේ. අපි උපතින් කවුරුත් මොනවද දන්නේ නැහැ නේද? මේ හැම කෙනෙක්ම ඉගෙනගෙන තමයි ඉන්නේ. ඒක නිසා ඔයාලට මේක ඉගෙන ගන්න පුළුවන්. තපවීමෙන් ඉගෙන ගන්න, ඉගෙන ගන්න මේක හරියට කරා කියන්නේ මේ නොමිලේ කරන දේ හරියට කරා කියන්නේ ඔයාලගේ ඊළඟ ස්ටෙප් එක යුරෝපයේ රැකියාවක්. හරි, අපි කනිෂ්ක මහත්කෙන් අහමු එතුමා මේ ගැන කරන විග්‍රහය කොහොමද කියලා. ඔව් බොහොමසෙති. ඔව් දැන් අපි ඇත්තටම බැලුවේ මෙතනදී දැන් ගොඩක් අයගේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් ඇති වෙලා තියෙනවා මේ IT ෆීල්ඩ් එකට ස්විච් වෙන්න. දැන් එතනදී අපි දැක්කා ගොඩක් අයට අවබෝධයක් නැහැ මොන වගේ පාත්ද තියෙන්නේ, මොන පැති වලින් ඉස්සරහට යන්න පුළුවන්ද එහෙම කියන එක. දැන් මෙතනදී අපි කල්පනා කරේ හොඳ මේ එන්ට්‍රි පොයින්ට් එකක් හදලා දෙන්න. ඒකට දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වත් වගේ හොඳ ස්කිල් එකක් තියෙන්න ඕනේ, අපි මේ ස්කිල්ෆුල් වෙන්න ඕනේ. ඒකට මේ අපි හිතුවේ හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් කියලා මේ ප්‍රෝග්‍රෑමින්. මොකද ඒකේ එතනින් ගොඩක් පැති විවෘත වෙනවා ඉස්සරහට යන්න. එතනදී අපි කල්පනා කරා මේක ඉගෙන ගන්න ලේසි එකක් වෙන්නත් ඕනේ බිගින කෙනෙක්ට. ඒක නිසා අපි කල්පනා කරේ ඒ වගේම තමයි හොඳ ඉස්සරහ ඉදිරියක් තියෙන්නත් ඕනේ. ඒ හැම පෙද්දයක්ම කල්පනා කරලා බැලුවම අපිට අපි හිතුවේ Python language එකෙන් මේක පටන් ගන්න. ඒ කියන්නේ introductory program එකක් විදිහට අපි මේක යන්නේ. එතකොට කෙනෙක්ට පුළුවන් Python වලින් මේක පටන් ගන්න. අපි මේ කියන්නේ total beginner කෙනෙක්ට පුළුවන් විදිහට තමයි අපි මේ course එක design කරලා තියෙන්නේ. එතකොට එතනින් පටන් අරගෙන Python වල අපි ඇත්තටම මුලින්ම introduction එකක් දෙනවා මොකටද මේ programming අවශ්‍ය කියලා. ඊට පස්සේ history එක පොඩ්ඩක් පොඩි history එකක් පැහැදිලි කරලා දෙනවා මේ programming language වලුනේ කොහමද කාලය මේ කාලයත් එක්ක කියලා. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියාම අපි තනිකරම Python වලින් තමයි ඉස්සරහට යන්නේ. සාමාන්‍යයෙන් සති 14ක් 16ක් අතර කාලයක් මේ program එක extend වෙනවා. එතකොට Python මුල ඉඳලම සරලම Python program එකක් පටන් අරගෙන සම්පූර්ණ database connect වෙලා web scraping ඒ මට්ටමට අපි ඒ program එක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී ඇත්තටම මේ සහභාගී වෙන අයගේ කැපවීමත් ගොඩක් වැදගත්. මොකද මේක මේ ඒ කියන්නේ lectures වලට සහභාගී වීම විතරක් මදි. ඒකදී ඒගොල්ලෝගේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ, කෝඩ් ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ඉන්ට්‍රෙස්ට් එක ඇති කරගන්න ඕනේ. අපි ඇත්තටම ඒකට help එකක් විදියට අපි මේ කියන්නේ lectures වලට අමතරව අපි හිතුවා lab sessions තියන්න. ඒ හැම lecture එකකටම සමගාමීව. එතකොට යාළුවන්ට පුළුවන් practically අපි ප්‍රායෝගික දෙයක් මේ කරනවා theory වලට අමතරව. එතනදී පුළුවන් මොනවා හරි වැදගත් දෙයක් අපි එතන උදාහරණයක් විදියට අපි හිතමු internet එකේ තියෙන web scraping. සරලම කිව්වොත් කොහොමද internet එකේ තියෙන resource එකක් තමන් උකහා ගන්නේ, ඩවුන්ලෝඩ් කරන්නේ, එතනින් දේවල් අරගෙන දත්ත පද්ධතියක් හදාගන්න විදිය. ඒ වගේ ප්‍රායෝගික දේවල් එක්ක තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් අපි හිතනවා තමන්ට ආසාවක් ඇති වෙලා ඒකේ අර ඉන්වෝල්මන්ට් එකක් ඇති කරගන්න පුළුවන් කියලා කෝස් එකත් එක්ක. එතනින් අපි කෝස් එකෙන් පස්සේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යන්න පුළුවන් පාත් මොනවද කියලා එක්ස්ප්ලෝර් කරන්න. උදාහරණයක් විදිහට උපාධියක් දක්වාම ලංකාවේ ගත්තොත් ඔතනින් පටන් අරගෙන උපාධියක් දක්වාම යන්න පුළුවන් කෙනෙක්ට. අන්නේ පාත් මොනවද, කොහොමද යන්න පුළුවන්, තමන් ඉන්ට්‍රෙස්ට් එක තෝරගන්නේ කොහොමද, ඒ වගේ දේවල් අපි අත්‍තරම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේක අපි ලැන්ග්වේජ් එකක් විදිහට ගත්තොත් ඒක මේ ආරම්භයක් විදිහට තමයි අපි ගන්න ඇත්තටම. ඔව්, එතකොට මේකට දැන් මේකට ගෙතුන අයට ඒගොල්ලෝ අතේ ඒගොල්ලෝ ළඟ තියා ගන්න මොනවද, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොනවද, ඒගොල්ලන්ගේ දැනුම ඒ දේවට අමතරව ඒගොල්ලන්ට මෙවලම් වශයෙන් අවශ්‍ය වෙන්නේ මොනවද, මොබයිල් ෆෝන්, ලැප්ටොප් ඒ වගේ සාමාන්‍ය ඒගොල්ලෝ සූදානම් වෙන්න ඕන කොහොමද? ඔව්, ඇත්තටම මොනම ආකාරයක පරිගණකයක් තියෙනවා නම් හොඳයි.
ලැප්ටොප් එකක් වෙන්න පුළුවන් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් වෙන්න පුළුවන් එහෙම තියෙනවනම් ගොඩක් හොඳයි නැත්තම් මොබයිල් ෆෝන් එකකින් විතරක් ප්‍රායෝගිකව කරන්න අමාරුයි හැබැයි අර මූලික දේවල් try කරන්න පුළුවන් ඔන්ලයින් එඩිටර් එකක් පාවිච්චි කරලා අපි අපි ඒකත් ඇත්තටම මේ ඒකත් හඳුන්වලා දෙනවා කොහොමද එහෙම කරන්න කියලා හැබැයි පරිගණක තියෙනවනම් මේක මේ සාර්ථක වෙන්න වඩාත් ලේසියි ඔව් එතකොට මෙහෙමයි එතකොට දැන් අපි හිතමු ඔය කම්පියුටර් ගැන දැන් මේ පිටරටේ ඒමේ නැත්තම් රැකියාවක් කිරීමේ ලොකු ආසාවක් තියෙන නමුත් මේ මේව ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙක් කොහොමද මේකට එන්ටර් වෙන්නේ ඔව් ඇත්තටම ඒගොල්ලන්ට සහභාගී වෙලා බලන්න පුළුවන් මොකද අපි පටන් ගන්න දවසේම Python වලට මේ යන්නේ නැහැ අපි අපි ඇත්තට මෙතනදී මේ ඒගොල්ලන්ට පෙන්නනවා මුලින්ම අපි අර රෝඩ් මැප් එකක් පෙන්නනවා කොතනද මොනවද යන්න පුළුවන් පැති සහ අපි මේ පටන් ගන්න යන්නේ කොතනින්ද කියලා Python සහ එතනින් ඉදිරියට විකාශය වෙන විදිහ අපි මේ පැහැදිලි කිරීමක් කරන මුල් දවසේදී ඒකට සහභාගී වෙන එකෙන් මට හිතෙන්නේ එයාලට මේ දල අවබෝධයක් ගන්න පුළුවන් ඒක සහ ඉදිරි උදාහරණයක් විදිහට අපි ඊළඟට Python ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගත්තම ඒගොල්ලන්ට ඒකටත් සහභාගී වෙලා බලන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා අපිට එවන්න පුළුවන් ඒ විදිහට මට හිතෙන්නේ ඒක උපකාරයක් වෙයි කියලා. මෙහෙමයි. දැන් ඔයාලා දන්නවා මේ මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ දැන් කවුරු හරි මේකට බය වෙනවා නම් ඒ කියන්නේ අනේ අපිට මේ සොෆ්ට්වෙයාර් කරන්න බෑ අරක කරන්න බෑ මේක කරන්න බෑ ඉන්ටර්නෙට් ඉගෙන ගන්න අපිට බෑ කියලා හිතනවා නම් ඒ හිතන අයට මම විකල්පයක් දෙන්නම් උදාහරණයක් දෙන්නම් බැරි නෑ කියන එක. ඒ තමයි මේ මොබයිල් ෆෝන් එක මේ 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 ජාතියේ ෆෝන් එන්න කලින් ඔයාලා පාවිච්චි කරන මොබයිල් ෆෝන් ගැන හිතන්න. ටික ටික මේක ඩිවලොප් වෙච්ච එක හැටි හිතන්න මුලදී අපි පොඩි අර නෝකියා පොඩි ෆෝන් පාවිච්චි කරේ. එතකොට ඒ ඒ පොඩි ෆෝන් එකක්වත් අපිට තිබුණේ නැහැ. මගේ මුල් කාලේ මම මුලින්ම දැන් මේ මේ ස්වීඩනෙත් එක මම කතා කරන්නේ මම මුලින්ම ස්වීඩන් යනකොට අපේ ගෙදර ටෙලිෆෝන් එකක් තිබුණේ නැහැ. නිහල්. ගෙදර ටෙලිෆෝන් එකක් තිබුණේ නැහැ. මම ස්වීඩන් යන්න පිටත් වෙලා ස්වීඩන් ෆින්ලන්තයේ නෝර්වේ මන් ටුවර් එකක් කරා ස්කැන්ඩිනේවියා මාසික ටුවර් එකක් ඉතාලියෙන් පිටත් වෙලා අපේ දෙවෙනි පුතා ලැබෙන්නින් දෙද්දි එතකොට අපේ මේ වයිෆ් ප්‍රෙග්නන්ට් ඉතාලියෙන් පිටත් වෙලා හරියටම ආපහු ඉතාලියට එන දවස මිලානෝ ස්ටේෂන් එකට මම එන දවස ගෙදරදි කියලා ගියා මෙන්න මේ ට්‍රේන් එකේ මං ගෙදරට හරියටම මාසෙකට පස්සේ මාසය දවස් කීපයකට පස්සේ ඒ ට්‍රේන් එක එන දවසේ අපේ වයිෆ් ඇවිල්ලා හිටියා මිලානෝ ස්ටේෂන්කට මාව ගන්න ඉතින් එතකොට මාසයක් දක්වා කිසිම ලියුමක්වත් ටෙලිෆෝන් කෝල් එකක්වත් මොකක්වත් අපිට තිබුණේ නැහැ ඒ කාලේ එහෙමයි මේ එහෙම කාලයක ඉඳලා තමයි අපි දැන් මේ අද ස්මාර්ට් ෆෝන් දක්වා ඇවිල්ලා තියෙන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක ආවට පස්සේ මේකේ දේවල් ඔබන්න ඔයාලට පුළුවන් වුණා නම් මේක තමයි මේ ඔයාලා පටන් ගන්න ඔයාලගේ ජීවිතයේ වැදගත්ම පියවර කියලා හිතන්නේ ඔයාලා මෙච්චර කාලයක් ලංකාවේ ඉතාම අමාරුවෙන් ජීවත් වුණා ඔයාලට ගැටලු තිබුණා දැන් මේ වෙනකොට ඒ ගැටලු උග්‍ර තත්ත්වයට පත් වෙලා තියෙනවා එතකොට ඔයාලට තියෙන ලොකුම අවශ්‍යතාවය ලංකාවෙන් පිටරටකට යෑම මෙතෙක්කල් ලංකාවෙන් පිටරටවලට ගියේ ලංකාවේ වුණු කරේ හුඟක් වෙලාවට අපි කියන්න දුකයි මැද පෙරදිග ගෘහසේ වගේ දේවල් වලට මම ඊට වඩා දෙයක් කියන්නේ නමුත් මේ අපි පුහුණු කරන්නේ එහෙම නෙවෙයි මේ යුරෝපයේ තියෙන දියුණු තාක්ෂණයක මේ බලම් එක්කලා ඒ දියුණු තාක්ෂණයට අනුගත වෙලා ලක්ෂ ගණන් පඩි ගන්න පුළුවන් ඉතා දියුණු රටවල් වල හොඳ රැකියා කරන්න අවස්ථාව තමයි මේ පුහුණු කරන්නේ ගෘහසේවේ නෙවෙයි මෙහෙමයි දැන් දැන් මේ කෝස් එක කරාම මේක සති දාපේ කණිසි කිව්ව සති 14ක් අපි කරනවා කියලා ඊට පස්සේ මේ අපි කරපු හැම එකකටම සර්ටිෆිකේට් එකක් දෙනවා ඒ දෙන්නේ අපේ කම්පැනි එකෙන් දෙන්නේ මේ කෝස් එක අපි කරා මෙන්න මේ කරිකියුලම් එක ෆලෝ කරා කියලා දෙනවා ඊට පස්සේ ඒක එකක් ඊට පස්සේ ඔයාලට අපි උදව් කරනවා දැන් උදාහරණයකට මොරටු කැම්පස් එකේ දිනන ෆ්‍රී කෝස් එකක් සත පහක් වගේ ගෙවන්න තුයි ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක් තියෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එකට ඒ කෝස් එකට අපි උදව් කරනවා. ඔයාලට ඒක කරන් යන්න ඉස්සරහට ගිහිල්ලා ඒක සර්ටිෆිකේට් එක ගන්න ලංකාවේ ඇතුලේ ඒකට අපි උදව් කරනවා. ඒ එකක්. ඊට පස්සේ ඔයාලට අපි මේ පෙන්නනවා මේක ප්‍රොජෙක්ට් තියෙනවා. ඔන්ලයින් ප්‍රොජෙක්ට් තියෙනවා. අපේ කම්පැනි වල ප්‍රොජෙක්ට් තියෙනවා. ප්‍රොජෙක්ට් ඔයාලට පෙන්නනවා මෙන්න මේවා ඔයාලට කරන්න පුළුවන් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා මේ ඒ කෝස් කරලා ඒ ප්‍රොජෙක්ට් කෝස් එකෙන් පස්සේ ඒ ප්‍රොජෙක්ට් වල ජොයින් වෙලා අත්දැකීම් ගන්න පුළුවන්. ඒ අත්දැකීම් ගන්න එකක්. ඊට පස්සේ ඔයාලගේ හැකියාව මත ගොඩක් දේවල් ඩිපෙන්ඩ් වෙනවා. ඔයාලා ඉක්මනට එක් කරගත්තොත් ඔයාලගේ හැකියාවන් අපි දැක්කොත් ඔයාලට වැඩ කරන්න පුළුවන් කියලා අපිට කෙලිම ඔයාලට දෙන්න පුළුවන් ජොබ් එකක්. මගේ තියෙන කම්පැනි සොෆ්ට්වෙයාර් කම්පැනි හතරක් තියෙනවා. අපි වැඩ කරනවා මෙහි සුද්ධෝ වැඩ කරනවා ඉංජිනේරුවෝ ඉන්නවා 60කට වැඩි ඉන්නවා අපේ කම්පැනි එක. අපිට අපි කතා කරන්නේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් හින්දා.
අපිට පුළුවන් ඔයාලට මෙහි තියෙන ප්‍රොජෙක්ට් එක අවුට්සෝස් කරලා දෙන්න පුළුවන්. ලංකාව ඉඳන් වැඩ කරනවා නම් එහෙම, මෙහෙනවා නම් එහෙම. අපිට දැන් ඒ කියන්නේ අපිට හැකියාව තියෙනවා. මර සදත් මහත්තයා කිව්වා වගේ මේ අපි ඇත්තටම මේ බොහොම අමාරුවෙන් ලංකාවේ ජීවත් වෙලා මේ ලංකාවේ අධ්‍යාපනය ලැබලා මෙහෙත් ඇවිල්ලා මෙහෙත් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා අපි ඉගෙනගෙන තමයි මේ අපි දන්න දේ තමයි කියලා දෙන්නේ. අපි දන්න දේ දැන් උදාහරණයකට රියදුරෙක් තාලෙක් කෙනෙක් රියදුරෙක් කියලා දෙනවා වගේ තමයි අපි මේ කියලා දෙන්නේ. අපි තියරික් විතරක් නෙමෙයි කියන්නේ. අපි ඔයාලා ජොබ් එකකට එන්න තමයි පාර කියන්නේ. ඒක තමයි මේකේ තියෙන වෙනස. කියන්නේ මේ කොහේ ක්ලාස් එකකට ගිහිල්ලා ස්කෝලේ ගිහිල්ලා යුනිවර්සිටි ගිහිල්ලා මම මේ තියරි ටික දන්නවා කියලා ඊට පස්සේ වෙනම මේ වෙනම ට්‍රයි කරන්න ඕන ජොබ් එකක් හොයන්න. මේකේ තියෙනවා ට්‍රයි කරන්න ඕන. එලේ වුණාට අපි අපිට පෙන්වන්න පුළුවන් ඔයාලට මෙතෙන් එන්න. අපි කතා කරන්නේ අපි අත්දැකීමෙන්. අපි දන්නවා මේක ඉගෙන ගත්තොත් මෙතෙන් යන්න පුළුවන්. දැන් අද ලෝකේ Python කියන ලැන්ග්වේජ් එක ඕනම පැත්තකට යන්න පුළුවන්. මේ ඉකොනොමික් පැත්තද, කොමර්ස් පැත්තද, රීටේල් පැත්තද, ඩේටා මයිනින් පැත්තද, මේ ජෙනටික් ඉන්ජිනියරින් පැත්තද, මේ දැන් අපි කරන ඩේටා බොල්ලෝ කාර්ද, මේ කාර් එකේ මේ යට මේ තියෙන කාර් එකේ ගොඩක් සොෆ්ට්වෙයාර් තියෙන වැඩි හරියක්. මේක මේ අර Boeing 747 ෆ්ලයිට් එකකට වැඩිය මේකේ සොෆ්ට්වෙයාර් රන් වෙනවා. ඒ සොෆ්ට්වෙයාර් මේ අපි එකතුලා තමයි හදන්නේ. අපි ඒවට සහභාගී වෙන කට්ටිය. දැන් ඒවා ඩෙවලොප් කරන කට්ටිය ඕනේ. දැන් මෙහෙට අර මේ සුවත් මහත්තයා කිව්වේ මෙහි යුරෝපීය යුනියනේ කියලා තියෙනවා 50,000ක වැකියුම් එකක් තියෙනවා ප්‍රෝග්‍රෑමර්ස් ලාගේ. ඒ මේ එන අවුරුදු 2025 වෙනකොට. ඒ කියන්නේ ඔයාලා මේක ඉගෙන ගත්තොත්, මේක හිටියොත්, මේක try කරොත්, මේ කියන්නේ සමහරට මේ කෝස් එක කරනකොට ඔයාලට යම් කිසි අත්දැකීමක් එන්න පුළුවන්. ඒ වුණාට දිගටම හිටියොත් අපිට උදව් කරන්න පුළුවන්. අපිට පාර පෙන්වන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් කියලා. වට online profile හදාගන්න පුළුවන්, online වැඩ කරන්න පුළුවන්, open source project join වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වතුරින් job හොයාගන්න පුළුවන්. අපිට job වලට ඔයාලා දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් opportunities තියෙනවා. ඒ හැම එකම depend වෙන්නේ ඔයාලා කොහොමද ඇවිල්ලා මේ කෝස් එක කරලා interest එකෙන් කරලා ආසාවෙන් කරලා මේ යම් කිසියක් ඉගෙන ගත්තොත් තමයි. අපිත් මේ මං කියෝ වගේ මේ කියන්නේ මේ දැන් මේ දැන් මේ මේ මාර්ගයට අපි තනියම හොයාගෙන ඇවිල්ලා මේ කොහෙත් තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා අපිට කවුරු කිසිම දෙයක් කෙනෙක් මේ එහෙම කියලා නැහැ. අපි සේ උත්සාහයෙන් උත්සාහ කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. දැන් අපි මේ වෙලාවේ ඔයාලට අපි පාර පෙන්නනවා. දැන් ඔයාලට තියෙන්නේ එන්න විතරයි. දැන් ඔය දැන් ඔයාලා හිතන්න බලා මම accountant කෙනෙක් මං කොහොමද මේක කරගන්නේ. එහෙම හිතන්න එපා. මේකට එහෙම එකක් නැහැ. මේකට යුනිවර්සිටි යන්න ඕනේ නැහැ. යුනිවර්සිටි මේකේ ඕලල් කරන්න ඕනේ නැහැ. ඕලල් ඒ ගන්න ඕනේ නැහැ. යම් කිසි බුද්ධියක් තියෙනවා නම් යම් කිසි දයක් තේරුම් ගන්න වැඩ කරන් යන්න ඒ ඇති. ඒක තමයි අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඔයාලට දෙන්න. ඔයාලට ඒ මැසේජ් එක දෙන්න. මේ කඩාගෙන එන්න පුළුවන්. අපි දැකලා තියෙනවා මේ කට්ටිය. දැන් ඒ ලෙවල් කරලා ඒ හතරක් ගන්න ඕනේ නැහැ මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න. මේකේ අනන්තවත් ඔපොචුනිටිස් තියෙනවා. software engineer කෙනෙක් කියන්නේ ඇත්තටම ගොඩාක් පැති වලට යන්න පුළුවන් සිය රස්සාවක්. එක එක පැති තියෙනවා. pure developers ලා ඉන්නවා, designers ලා ඉන්නවා, architect ලා ඉන්නවා, common engineers ලා ඉන්නවා. එක එක පැති තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි හදන්නේ අපි දන්න ශාස්ත්‍රය වලට කියලා දෙන්න. මම හිතනවා ඔයාලා මේක interest එකක් වෙයි කියලා. ඔය එතකොට මෙහෙමයි. එතකොට දැන් එතකොට නිහල් මාත්මය මේ අපේ ලංකාවේ මුගක් අයිට තියෙන ප්‍රශ්නයක් තමයි සුදුසුකම්. මට මේක සුදුසුකම් තියනවාද? අරක තියනවාද? මේකද ඕ ලෙවල් එකේ කොච්චර ඕනද? ඒ ලෙවල් කොච්චර ඕනද? අර මොකද්ද ඉසෙක්කෝ එක කොච්චර ඕනද? මම දන්නේ එහෙම හිතනවනේ. ඒතකොට මේ සම්බන්ධයෙන් අපිට මොනවද කියන්න පුළුවන්? ඔව් මෙහෙමයි. දැන් මේ කෝස් එක අපි තනිකුරු ගන්නනේ සිංහලෙන්. ඊට අමතරව කාට හරි සිංහල බැරි නම් අමාරු නම් අපි ඇත්තට ඉංග්‍රීසිනුත් කියලා දෙනවා. ඉංග්‍රීසිත් උගන්නන්න පුළුවන්. අපි වැඩ ගන්න ඉංග්‍රීසියෙන් ඇත්තටම. ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් ඇත්තටම වැදගත්. දැන් ඔයාලා යුරෝපීය හරි කොහේ රට ගාවිලා වැඩ ගන්න හිතන් ඉන්නවා නම් ඉංග්‍රීසි භාෂාවත් හරිම වැදගත්. ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඉංග්‍රීසියෙන් යම් කිසි දෙයක් කියන්න, අහන්න, තේරුම් ගන්න, වැඩ කරගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ඊට අමතරව අර මේ ලැන්ග්වේජ් එකට තියෙන මේ දැන් අපි කියන ප්‍රෝග්‍රෑම් පැත්තේ ඉගෙන ගන්න තියෙන ආසාව තමයි ඇත්තටම වැදගත්. ඔයාලට ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම්, ඔයාලා ඉගෙන ගන්න උවමනාව තියෙනවා නම් මේ කිසිම සහතිකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හතේ අටේ පන්තියේ ඉස්කෝලේ ගියත් තමහට මේ යුනිවර්සිටියෙන් අවුට් වුණත් ඒකේ ලොකු වෙනසක් නැහැ ඇත්තටම. උවමනාව තියෙනවා නම්, උවමනාව තියෙන එක නම් මේක ඉගෙන ගන්නවා. අපිට ඒ එතෙන්ට යන්න අපිට පාර කියලා දෙන්න පුළුවන්. දැන් අපේ මගේ කම්පැනි එකට ජොබ් එකට ගන්න අපි අහන්නේ ඔයාලට MSc එකක්ද තියෙන්නේ, BSc එකක්ද තියෙන්නේ, ඔයාලට ඉස්ලාමාන ඔයාලට ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්ද, මොනවද කරන්න පුළුවන්, ඔයා කරලා පෙන්නන්න, මෙන්න මේ කෝඩ් එක ලියලා පෙන්නන්න, ඔයාලට හදන්න පුළුවන්ද, මේක විසඳන්න පුළුවන්, ඔයාලට විසඳන්න පුළුවන් නම් ඒ කොමියුනිකේෂන් එක ඉංග්‍රීසියෙන් ඔයාලට කරගන්න පුළුවන් නම් ඒ වගේම ඉංග්‍රීසියෙන් වෙන්න ඕනත් නැහැ. දැන් අපිත් එක්ක වැඩ කරනවා ඉංග්‍රීසි අවශ්‍ය නැහැ ඔයාලට. ඉංග්‍රීසියෙන් වැඩ කරනවා නම් කම්පැනි එකට එනවා නම් ඒක ඇල කතා කරගන්න, ඊට පස්සේ ඒ කෝඩ් එක ඔයාලට හරියට ලියන්න, ලියලා ලියන්න මේ ප්‍රශ්නේ ලිහලා ඒකට සොලියුෂන් එකක් පෙන්වන්න පුළුවන් නම් මේ ඒක තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. අපි බලන්නේ ඔයා මේ
ඔයාට ඒලෙල් මොනවද ඕලෙල් මොනවද මොන දැන් වයස කීයද ඔයාට ඒව අදාළ නැහැ හරි එතකොට එතකොට ඊළඟ එක තමයි දැන් දැන් මේකෙන් පස්සේ දැන් අපි හිතමු දැන් ඔය වෝල්වෝ කම්පැනි ඒ වගේ අනිත් කම්පැනි ඒකෝ මේ මේක සුදුසුකමක් කරගෙන යාලට ඕනෑම දෙයකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවද දැන් දැන් ඔය දැන් අපි දැන් ඔයාලා ඇප්ලයි කරා කියන්නේ දැන් අපේ කෝස් එක කරා ඊට පස්සේ ඔයාලා ඕපන් සෝස් ගිහිල්ලා ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එක තුනක වැඩ කරා ඊට පස්සේ ඔන්ලයින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයාලා පොඩ්ඩක් වැඩ කරා ඒ වෙනකොට ඒ වෙනකොට මේ දැන් ඒ ඒ වෙනකොට ඔයාලට හොඳ මට්ටමක් බුද්ධි මට්ටමක් එනවා මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද මේකේ වැඩේ මොකද්ද මේ Python ලැන්ග්වේජ් එක උදාහරණ ගන්නකො Python වලින් වැඩ කරන්න පුළුවන් කියලා හිතන්නකො ඊට පස්සේ ඔයාලා ඇප්ලයි කරනවා උදාහරණයකට ජර්මනි කම්පැනිට ඇප්ලයි කරලා කියනවා ඩුවයිල් කියන කම්පැනිය දැන් අපි අපි දෙනවා සර්ටිෆිකේට් එකක් දෙනවනේ ඒ සර්ටිෆිකේට් එක පාවිච්චි කරලා ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ කෝස් එක තමයි මම ඉස්සෙල්ලාම කරේ අපි ඕන වෙලාවක රෙඩි ඒගොල්ලෝ මේ රෙෆරන්ස් එකක් විදිහට අපි ඉදිරිපත් වෙන්න මං අපි කියනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඩිෆයින් කරලා තියෙන කෝස් එක ඔයාලා කරා කරලා මෙන්න මේ වගේ රිසර්ච් අපි ගාව තියෙනවා ඒ නිසා අපිට ගැරන්ටි කරන්න පුළුවන් ඔයාලා හොඳට වැඩ කරන කට්ටිය ඊට පස්සේ අපිත් එක්ක ප්‍රොජෙක්ට් අපිත් අපි ප්‍රොජෙක්ට් වල වැඩ කරලා තියෙනවා නම් අපිට රෙෆරන්ස් එකක් විදිහට දෙන්න පුළුවන් ඔයාලා අපිත් එක්ක වැඩ කරලා තියෙනවා ඒ නිසා ගැරන්ටි කරන්න පුළුවන් මේ රටක ජොබ් එකක් ගන්නකොට රෙෆරන්ස් එක හරිම වැදගත් රෙෆරන්ස් නැතුව මෙහෙ වැඩ කරන්නේ නැහැ අපිට ෆ්‍රෙන්ඩ්ස් එක දෙන්න පුළුවන් ඔයාලට. ඔව් එතකොට දැන් ලංකාවේ අය ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ලංකාවෙන් පිටවීම ලංකාවෙන් වීසා ගැනීම. ඒ කියන්නේ පිටරටකට විශේෂයෙන්ම වීසා ගන්නවා කියලා කියන එක දැන් ඉබ්බන්ගේ පිහාටු ගන්නවා වගේ අමාරු වැඩක්. ඒත් මෙහිම මේ විදිහට රැකියාව වෙළඳ පොළට මේකට ඉන්ටර්වයුව වෙලා දැන් ජොබ් ඔෆර්ස් ආවට පස්සේ ස්වීඩන් සහ අනිත් රටවල් වලින් ඒකට වීසා ප්‍රොසෙස් එකට ඒගොල්ලන්ට කොහොමද ඒක ක්‍රියාදාමය වෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇවිද දැන් මේ රටේ ඉන්න මේ දොස්තරලා ඉන්න අවුරුදු 20 විතර එක්ස්පීරියන්ස් එක නර්ස්ලා වෙලා ඉන්න ලංකාවෙන් ඒ කට්ටිය හරිම අමාරු සිටුේෂන් එකක ඉන්නේ ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න අමාරුයි මොකද මේ රට විශේෂයෙන්ම මේ රටේ භාෂාවෙන් තමයි ඔක්කොම වැඩ ගන්න. ඒගොල්ලන්ට භාෂාව දැනගන්න ඉස්සෙල්ලාම ඒ වුණාට software engineer කෙනෙකුට දවස් 20 යන්නේ වීසා process එක තනි කරම අපි කිව්වොත් මෙන්න මේ software engineer මෙහාට එන්න ඕන කියලා ඒගොල්ල තමයි ඒගොල්ල මේ මොකද අත්‍යවශ්‍ය සේවා විදිහට තමයි මේගොල්ලෝ සලකන්නේ. software engineer කෙනෙකුට visa දාපු ගමන් ඒගොල්ලෝ තමයි highest priority එක. language දැන් මෙහි ඉන්න software engineers ලා මෙහි භාෂාව මේ වචනයක්වත් දන්නේ නැති කට්ටිය. ඒක අදාල නැහැ. දැන් මේ කම්පැනි ඔව් මේ කම්පැනි වැඩ කරන 12000. මේ 12000ට වැඩි වැඩ කරනවා. ඒ ඔක්කගෙම දැන් ලංකාවේ කට්ටියත් ඉන්නවා. මම හිතන්නේ 100කට විතර get වෙන්න ඉන්නවා. එක එක department වල මේ ඒ දැන් ඒ ඒ කවුරුවත් මේ භාෂාව දන්න කට්ටිය නෙමෙයි. මේ සුරිස් භාෂාව දන්න කට්ටිය නෙමෙයි. ඒක හරි වැදගත් මොකද හේතුව ඒක ඕක තමයි අපේ කට්ටිය ගොඩක් බය වෙන්නේ අපේ අය ගොඩක් බය වෙන්නේ ඔනේ භාෂා ප්‍රශ්න දැන් ස්වීඩන් අම්මු ස්වීඩිෂ් භාෂාව අපිට බෑ අපි ස්වීඩනෙන් මොණි කියනවද දන්නේ නැහැ ඔය වගේ දේවල් නමුත් ඒනවා software එක තන්දරේදී ඒක තමයි language එක language එක software language එකයි ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය කතා කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔය සාමාන්‍යයෙන් ගනුදෙනු ගන්න එහෙම කියලා දැන් සුද්දෙක් වගේ කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ සාමාන්‍යයෙන් මගේ අදහස ප්‍රකාශ කරන්න මට යම් කීයක් අහලා තේරුම් ගන්න ඒ අද ඒ තරමට නොලෙජ් තිබරන් ඇති. දැන් ඔයාලා මේ කම්පැනි අනේන කට්ටිය පේන සමහරට ඒ කට්ටිය ගොඩක් ඉන්දියන් කට්ටිය ඉන්නවා. ගොඩක් පිටරට කට්ටිය ඉන්නවා. ලෝකේ හැමතැනම රටවල කට්ටිය ඉන්නවා. මේ කට්ටිය වල වැඩ කරන කවුරුත් මේ භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. මේ software වලට විතරයි මේ ඒ නිදහස තියෙන්නේ. ඒක අනාගතයටත් ඒ විදිහටම තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ ඉගෙන ගත්ත කියලා මේ ඉන්වෙස්ට් එකක් කරා කියලා කවදාවත් මේක මේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඉදිරිය යන්න වෙන්න වෙන්න ඉස්සරහට යන්න මේ හැම එකක්ම දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් ඒ පැත්ත තමයි තදටම යන්නේ. ඒ ඔක්කොම මේ Python කියලා ලැන්ග්වේජ් තමයි බේස් එක. ඒකෙන් තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මේක ඇවිල්ලා මේ Python ලැන්ග්වේජ් ඉගෙන ගන්නවා කියන්නේ හරියට අයන්න ඉගෙන ගන්නවා වගේ යම්සි දෙයක. මේ ලැන්ග්වේජ් ඉගෙන ගත්තම දැන් ඔයාලා එකපාරට මේක ඉගෙන ගත්ත ගමන් ඔගොල්ලෝ කොච්චර හොඳට මේක ඉගෙන ගන්නවද කියන එක මම තීරණය කරනවා. සමහරට කාටවත් කියන්න බෑ ඔයා ජොබ් එකක් හම්බෙන්නේ නැහැ කියලා. දැන් ඔයගලන්ට ලංකාව ඇතුලේ ඉන්ටර්න්ෂිප් අපිට හොල්ල දෙන්න පුළුවන්. මේ දැන් මේ රටකට එනකොට අපි බලන්නේ මොකද්ද? මෙයා කොච්චරක් මේ භාෂාව කතා මේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්ද? ඒක සමහරට ඔයා මේ කෝස්යෙන් ගන්නත් පුළුවන්. සමහරට ඉන්ටර්න්ෂිප් දෙකක් තුනක් ගිහිල්ලා ගන්නත් පුළුවන්. යම් කිසි මට්ටමකට ආපු ගමන් අපිට පුළුවන් උදව් කරන්න. දැන් අපිත් එක්ක කන්ටැක්ට් තියාගන්න. දැන් අපි ඇවිල්ලා අපි කිසිම මම කිව්වොත් කිව්වා වගේ කිසිම මේ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නෙමෙයි වැඩ කරන්නේ. ඔව් අපි වැඩ කරන්නේ අපි ඉන්දස් අධ්‍යාපන ලංකාවේ ඉගෙනගෙන අපේ රටට වී යුතුකමක් විදිහට තමයි මේක කරන්නේ. ඒකේදී අපි අපිට අද අපිට ඕනේ අපි දන්නවා දැන් ලෝකේ ඔයාලා බලන්න ඉන්දියාව වගේ රටවල් බැලුවොත් මේගොල්ලන්ගේ IT තමයි ඇත්තටම ලෝකෙම හොල්ලලා තියෙන්නේ. Microsoft එකයි අයිතිකාරයා එතකොට Google එක එතකොට Bell Labs ඔක්කොම මේ ලෝකේ තියෙන ලොකු ලොකු මේ ව්‍යාපාරවල IT විශේෂත්‍රේ
ඉන්දියන් කට්ටිය තමයි එන්නේ හේතුව ඉන්දියා කට්ටිය ඉගෙන ගන්න කොට IT අපිත් දැන් ඉගෙන ගන්න ඕන කාලේ හරි දැන් අපිට කරන්න ඕනේ අපි IT වලින් ස්වම් ප්‍රොජෙක්ට් උනොත් මේ රටේ වල දැන් මේ විඳින ප්‍රශ්න මේ වලින් ගොඩකට ගොඩ එන්න පුළුවන් මේ හොඳ හොඳ සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳ හොඳ ශාස්ත්‍රයක් නිදාසේ ඉන්න පුළුවන් ශාස්ත්‍රයක් භාෂාව අරවා කිව්වා වගේ ඩිපෙන්ඩෙන්සි අඩුයි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න වෙනවා කොහොමත් ඒක මේ මේක ඉගෙන ගන්න යනකොට ටික 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 චාප්ට් කළා එනවා අපිට ඒකට දෝ කරන්න පුළුවන් අනාගතේ මේ කිසි දෙයක් කරන්නේ අර මේ බුදුහාමුදුරු කෙනෙක් තියෙන දෙයක් ධර්මයක් තියෙනවා ධර්මයේ තියෙන දෙයක් තියෙනවා ත්‍යාගෝ පටිනිස්සග්ග මුක්ති අනාලයෝ කියලා ඒකේ තේරුම තමයි අපි මේ ත්‍යාගයක් දෙන්නේ ත්‍යාගෝ පටිනිස්සග්ග අපි පටි ගලවන්න හදන්නේ පටි බඳින්න නෙමෙයි හදන්නේ පටිනිස්සග්ග මුක්ති අනාලයෝ කිසි දෙයක් පිටෙන් එක බලාපොරොත්තු නෙමෙයි අපි කරන්නේ හරිට හරි හරිට හරි ඒක තමයි ඒක ඒක ඉතාම වැදගත් ඒ වගේම මෙතන මෙතන තව ලස්සන දෙයක් තමයි මේ සියල්ලම කරන්නේ අපේම මිනිස්සු लंका मानसिक සහයෝගයක් අතහිත දීමේ කියන්නේ වීසා ප්‍රොසෙස් එකේදී හරි වෙනත් දෙයකට අතහිත දෙන්න අපිට පුළුවන් නේද? ඔව්. දැන් මෙහෙමයි දැන් ගොඩක් වෙන්නේ දැන් ඕවල කවුරු කෙනෙක් ක්වොලිෆයි වෙච්ච ගමන් අපිට අපිට පුළුවන් අපිත් එක්ක දැන් අපිට කනෙක්ෂන් තියනවා නම් ඔයාලගේ CV එකක් අපිට විස්තර දෙන්න පුළුවන් මම මේ වැඩ කරලා තිනවා දැන් මට මේවා මේ වගේ අත්දැකීමක් තියෙනවා කියලා කියප ගමන් අපේ ඉන්ටර් බෝඩ් තියෙනවා අපි කට්ටි ඉන්ටර් කරනවා ඉන්ටර් කරලා අපිට සෙක්ටර් එක ගන්න මේ හොඳයි කියලා අපි ගැලින්ම දැන් මම අපේ කම්පැනි පර්සනලි කරන්නේ අපි වෙන තව කම්පැනි එකකට කියලා දෙනවා මේ නෝඩි රිලොකේෂන් කියලා අපි කරන්නේ ඒ කම්පැනි ඉමිග්‍රේෂන් ඇත් එක අස්සම් කරලා දෙනවා ඇග්‍රීමන්ට් එකක් අපි අරන් එන කේස් හයි ප්‍රයොරිටි පැය 27 මේ පැය දවස් 20ක් ඇතුළත කම්ප්ලීට් කරනවා ඒ වගේ ඇග්‍රීමන්ට් තියෙනවා ඒව ත්‍රූ තමයි යන්නේ ඒ දැන් ඔයාලා එනවනම් අපිට ඇප්ලිකේෂන් එක දෙන්න දෙන්නට පස්සේ අපේ කට්ටිය සිලෙක්ට් කරගත්ත ගමන් දවස් 20කින් ඔයාලට වීසා හම්බ වෙනවා ඒක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක ප්‍රොසීඩියර් එක ආයෙක මම ඇඩ් කරන්න ඕනේ ඉස්සලා කියපු දෙයට මේ මේ අපේ ජාති ආගම් කුල කිසිම දෙයක් ભેද නැහැ අපේ අපි ඔක්කොම ලංකි ශ්‍රී ලංකේ ඒක තමයි ඉතාලියෙන් දෙක තමයි උදව් කරලාම කියන දේ ඔව් දැන් ඔයාලට හිතට බයක් එන්නේ නැති වෙන්න මම කිව්වේ ඔයාලට හිතට බයක් නැති වෙන්න දැන් මෙතනදී මම මුලදීම කිව්වා මෙතන සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මේ එකක්වත් අපිට අදාළ නැහැ ලංකාවට කරන දෙයක් මේ ලාංකිකත්වයට කරන දෙයක් අපි කොහොම ශ්‍රී ලාංකිකයෝ. ඒකට ශ්‍රී ලාංකිකයෝ ලාංකිකත්වයට තමයි මේ අය කරන්නේ. මෙතන මේ ඉන්න 100 දෙනා අතරේ හැම ජාතියමයි ඉන්නවා. විශේෂයෙන් ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තේ වගේ රටවල් අපේ දෙමළ සහෝදරයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලත් අපි හිතාම සහයෝගයෙන් වැඩ කරනවා. අපි අපිට කොහොම තද හිතවත්තු ඉන්නවා අපේ. ඉතින් ඒ නිසා ඒ කිසිම ගැටලුවක් නැතුව මම ඒක මුලදී ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයාලා ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ தත්ත්වේ හදා ගන්න පුළුවන් බය වෙන්න එපා පොඩ්ඩක්වත් ඔයාලට යුරෝපයට එන මේ පාර හරියට ගියා කියලා කියන්නේ මෙතන ආ තව එකක් මට වැදගත් දෙයක් අහන්න දෙන්න ඉහළ මහත්තයා මේකේ ලිමිට් එකක් තියෙනවද කොච්චර එකතු වෙන්න පුළුවන්ද මේ පාඨමාලාව දැන් මේ පාඨමාලාව අපිට 10 දෙනෙකුට කරන්නත් පුළුවන් 10000කට කරන්නත් පුළුවන් ඒ කරා කියලා අපිට ලොකු අපිට ඒකෙන් පොඩි කොස්ට් එකක් එනවා අපේ සර්වර්ස් අප් කරලා තියෙනවා මේ ලෙසන් හොස්ට් කරන්න LMS එකක් වැඩ කරනවා ඒ වගේ අපි කතා කරන්න ඕනේ අපි ඉවලුවේට් කරන්න ඕනේ පොඩි වැඩක් වැඩි වෙනවා කට්ටිය වැඩි වෙනකොට ඒ වුණාට අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ ඒක දරා ගන්න ඕන තරම් කට්ටිය අපේ පස්සෙන් ඉන්නවා අපිට උදව් කරන්න කට්ටිය වැඩි වෙන තරම් ඔයාලා අසීමිතව ඔයාලා කැමති කෙනෙක් මේ මේ වීඩියෝ බලන සියලු දෙනාට පුළුවන් උපරිමයෙන් මේකට සම්බන්ධ වෙන්න කවුරුත් අපිව අයින් කරන්නේ නෑ ඔයා ඒ පාර කියලා අපි අර ඉන්ටර්වයුව එකක් ඒ මේකෙදි මේ මේ පාඨමාලාවේදී අපි ඔයාලා අයින් කරන්නේ නෑ ඊට පස්සේ පාඨමාලාව කරගෙන යද්දි මේක අවසාන වෙනකොට ඔයාලට ඔයාලා සක්සස් නැත්නම් ඒක ඔයාලගේ ෆෝල්ට් එකක් ඔයාලගේ තියෙන දුර්වලකමක්
එහෙම අපේ දුර්වලකමක් නෙමෙයි. අපි ඔයාලා වයින් කරන්නේ නැහැ කවුරුවත්. අපි හැම ඔයාලා හැම කෙනෙක්ම අපිට අවශ්‍යයි. මොකද ඔයාලා හැමෝගෙම අපේ රටට යම් සේවයක් අනාගතේ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම. ආ ඔව් පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලා හිතනවා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තාම ඉස්කෝ ඔයාලා බලාපොරොත්තු වෙන ඉස්කෝලෙන් සර්ටිෆිකේට් එක දෙනවා ගුරුවරයා උගන්වන ඔක්කොම ටික මම ඉස්කෝලේ ගිහලා එලියට ආවම මම ක්වොලිෆයිඩ්. එහෙම එක පැත්තක් තියෙනවා. අනිත් පැත්ත දෙනවා YouTube එකට ගිහිල්ලා මම තනියම ඉගෙන ගන්නවා. අපි ඉන්නේ මැද. දැන් ඒ කියන්නේ අපි ඔයාලට උදව් කරනවා. අපි ගයිඩ් කරනවා. අතහිත දෙනවා. අපි පෙන්නනවා. අපි කතා කරන්නේ මේ අර මේක ඇප්ලිකේෂන් පැත්ත ඉඳලා මේ ඒක ඉගෙනගෙන ඒකත් එක්ක වැඩ කරලා කතා කරන්නේ. අපි මේ නිකන් තියරි එකක් විතරක් නෙමෙයි මෙතන කියන්නේ. අපි අර ඒ ඒ මම ඉස්සෙල්ලා කියපු එන්ඩ් එකේ මැද තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා වැඩ කරන්නත් ඕනේ. අපි ඔයාලට වැඩ උදව් කරනවා. අපි ඔයාලට සර්ටිෆිකේට් එකකුත් දෙනවා. කරා කියලා කියනවා. ඒ වගේම අපිට ජොබ් පෙන්නනවා, තියෙන්දම් පෙන්නනවා. ඉතින් ඒ වගේ මැද තැනක තමයි අපි ඉන්නේ. මේ ඉන්නේ දැන් මේ මම රෙස්ටුරන්ට් එකට යන්නේ. මේ ඇවිල්ලා අපි වැඩ කරන ඔෆිස් එකේ යතර මේ මේක රෙස්ටුරන්ට් එක. මේ වගේ රෙස්ටුරන්ට් තව ඉගෙන ගන්න තැන 8ක් 10ක් විතර තියෙනවා. හහ්. තමයි වෝල් 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 කම්පැනි ඇතුලේ නේද? ආ වෝල් කම්පැනි ඇතුලේ මේ ගානක මේ මේ දෙන්නේ මේ අද මෙනු එක 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 සෙට් එකක් නේ. ඊට පස්සේ මේ ඊට පස්සේ මෙන්න මේ සලාඩ් බාර් එක එක වෙන වෙනම තියෙනවා. දැන් මේ දැන් මේක ඇවිල්ලා තනිකරම self service කරන එකක්. මේකේ channel එක. මේකේ තමන් තමන් කෑම අරගෙන තමන්ම කෑම ගෙවලා ගෑම් වලට ගෙවලා මේ යන්න දෙන්නේ ලෝකේ තියෙන මම හිතන්නේ කෑම ජාති ඔක්කොම වාගේ තියෙනවා ඉතින්. ඒ සර් මේ මේ ඇවිල්ලා මේ කෝපි එක මේ මේ කෑම කර හැම කෙනාට නොමිලේ හැමෙන කෝපි එකක්. කෝපි එක. ඔව් කෝපි ටස් දැන් සලාඩ් එකට ගියාම මේකේ පාන් අනම්මන ඔක්කොම ඕන තරම් දිනන කන්න කන්න පුළුවන්. මේ කෑම එකක් ගත්තාම මේ තව ගොඩාක් දේවල් දැන් මේ තියෙන්නේ මේ මෙයා තනියම ගෙවලා යනවා. අර එයා කවුරුත් නැහැ. ගෙවුව කෑම ගත්තා අරන් ආවා කිරා ගත්තා. ඔව් ඔව්. ගාන දැම්මා. මේ ඒක තමයි ගොඩක් ඒ සිස්ටම් එක තමයි තියෙන්නේ. ඒ වගේ අත්‍තරම මෙහේ මම හිතනවා මේ කියන්නේ ලයිෆ් ස්ටයිල් එක ජීවත් වෙන්න ලෝකෙ තියෙන හොඳම රටක්. හොඳම රට ස්වීඩන් එක. ඒක තමයි මම කල්පනා කරන්නේ මේකයි. දැන් අපිට අපේ අයව දහස් ගණනින් ස්වීඩනයට එන්න පුළුවන් නම් අපේ අය ගොඩාක් ඕනෑ තමයි එකතු වෙනවා කියලා අපිට ආරම්භරයක් ඒක. මොකද අපේ කොමියුනිටි එක වැඩි කරගන්න පුළුවන් අපිට ස්වීඩන් වල. එතකොට ස්වීඩන් වල ශ්‍රී ලංකා කොමියුනිටි කියලා කියන්නේ හොඳ හයි රැකියාව කරන ඉහළ ඉහළ රැකියාවල් කරන ඉතා වටින ඒක විහෙල අධි ආදායම් ලබන කොමියුනිටි එකක් බවට පත් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ තමයි. හැබැයි ඔව් ඒකත් ඒක ඒක සම්පූර්ණ ඇත්ත. දැන් ඒ එහෙම එහෙම කරන්න අපිට පුළුවන් නම් ඒක අපිට කරන්න පුළුවන්. දැන් මේ අපි යන මේ කියන මාර්ගයේ ගියොත් ඇත්තටම ඒ තත්ත්වයට එන්න පුළුවන්. දැන් මං කිව්වේ දැන් වෛද්‍යවරු ඇවිල්ලා ඉන්නවා ඒ කට්ටියට මේ ජොබ් එක හොයාගන්න බැරුව ඒක හේතුව ලැන්ග්වේජ් එක ලෝක ලැන්ග්වේජ් නැතුව හරියම හරි. දැන් මේකට ඒ මොකුත් නැහැ. ඔව් එහෙමනම් දැන් අපි මේ වැඩේ පටන් ගමු. පටන් ගමු කියලා කියන්නේ මේකේ දැන් ඉදිරිය තමයි ඊළඟට ඔයාලා ගැත්තේ තියෙන්නේ. කරන්න ඕන දේවල් කරනවා. ඒතකොට ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එකේ link එකේ මේ වීඩියෝ එකේ යට description එකේ අපිට පුළුවන් නේද මේ link එක දාන්න මේක මේ මේකට සම්බන්ධ වෙන link එක දාන්න පුළුවන් නේද අපිට? ඔව්. ඒ link එක click කරලා ඒකේ Google form එකක් තියෙනවා. ඒ form එකේ ලියන්න නමයි, telephone number එකයි රටයි ලියන්න තියෙනවා හිතන්නේ. ඒ age එකයි. ඒ ටික ලියන්න තියෙන්නේ. ඒ ටික ලියලා එවුවාම අපිට අපිට පුළුවන් ඊළඟට අපි ඔයාලට ලංකාවේ නම් අපි SMS එකක් එවනවා. ඒ ලින්ක් එක දාලා මෙන්න මේකට ලින්ක් වෙන්න කියලා අපි තියෙන මේ ලර්නින් ප්ලැට්ෆෝම් එක. ඒකට ජොයින් වෙන විදිහ තමයි කියලා දෙන්නේ. ඒ මෙන්න මේ ඒ ලර්නින් ප්ලැට්ෆෝම් එකේ ජොයින් වුණාම ඒකේ තමයි ක්ලාස් එක ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ ලයිව් යන වෙලාවට පෙන්නනවා YouTube එකේ ලයිව් එකක් යනවා. ඒක තමයි වීඩියෝ එක. මේ ඊට පස්සේ ඔයාලට ඕන ප්‍රශ්නයක් එතන අහන්න පුළුවන්. ඒ අහන ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. ඊට පස්සේ කෝස් එක කන්ටිනියු ඔයාලට මේ තියනවා නම් ඇටෙන් වෙලා තියනවා නම් ඒ සිස්ටම් එකේ ලොග් වෙලා තියනවා නම් ඔයා ඉඳලා තියනවා නම් අපි කෝස් එකට සහභාගී වුණා කියලා සහතිකයක් දෙනවා. ඊට අමතරව මේ යුනිවර්සිටි එකත් එක්ක අපි කතා කරන් යනවා. තව මේකේ මේ රෙකග්නිෂන් එක වැඩි කරලා මේ මේ තව අපිට පොඩි පොඩි ප්ලෑන් ටිකක් තියෙනවා ඉස්සරහට කරන්න. ඔව් එහෙම කරන්න හිතන් ඉන්නවා. ඒ ඉතින් ඔයගොල්ලෝ කොච්චරක් මේකට ඉන්ට්‍රස්ට් වෙනවද මේක කරන්න කැමති කට්ටිය කී දෙනෙක් ඉන්නවද ඒ වගේ දේවල් මත ගොඩක් බල දේවල් මේ තීරණය වෙනවා. බලමු ඉතින් අපි ඉස්සරහට උපරිම උත්සාහ කරනවා ඔයාලට මේ දැන් මේ ලංකාවේ මේ වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්න අපි අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න සහයෝගය යුතුයකම සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න මේ වෙනවා. ඒකට මට මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ දැන් කාලේ තියෙන තත්ත්වය අනුව ලංකාවේ කොයි වෙලාවෙත් ලයිට් යනවා. දැන් මේ කෝස් එක කර කර ඉන්න අතරේ ලයිට් ගියොත් මොකද වෙන්නේ අපේ ඇයි? දැන් මේමයි වීඩියෝ එක ලයිව් යනවා. ඊට පස්සේ පස්සේ වෙලාවක ආපහු ඉතින් ලොග් කරලා බලන්න පුළුවන්. හොඳයි. දැන් මේක ඒක මට විශේෂයෙන් කියන්න ඕනේ හදිස්සියට ලයිට් ගියා කියලා මම හිතා. මේක ආපහු මේ කරන්න පුළුවන්. මේමයි අපිට දැන් මෙහේ අපි බොරු වෙන්න එපා අපිට නෑ කියලා දේවල්. මේම අපිම තමයි අපි දේවල් හදා ගන්න ඕනේ. කාටත්
බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක් ඔයාලට හදලා දෙනවා කියලා. දැන් අපි උනත් ඔයාලට පාර පෙන්නනවා. ඔයාලා තමයි ගමන එන්න ඕනේ. ඔයාලා ගමන ඔයාලා එන්න ඕනේ. දැන් අපි දැන් මම මේ අද ඔයාලට මෙහෙම කතා කරන්නේ මම පාර මගේ පාර මං හදාගෙන ඇවිල්ලා. මම අපේ මේ මේ සුන්දරක මහත්තයත් ඒගොල්ලෝ පාර හදාන ආපු කට්ටිය. ඔයාලා දැකලා තියාලා කොහොමද අපි කොච්චර දුක් මහන්සිලාද මේ පාර ආවේ කියලා. මොන තරම් කට්ටක් පාරද මේ තැන් වලට අපි ඇවිල්ලා ඉන්නේ. ඔව් ඒක තමයි. ඔයාලා ඔයාලා පාර හදන්න. දැන් අපි ඔයාලට අපි මේ මේ පේනදලා කියන එන විදියවල. ඒක ලොකු උදව්වක් නේ ඔයාලට. ඔයාලා එන ඔයාලා එන්න. ඔයාලා තරුණ තරුණියන්ට. දැන් මෙතන තව එකක්. මේකම මෙතන දැන් අපි හිතමු අපේ ලංකාවේ ගෑනු ළමයින්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අම්මා එන්න ඕන ළඟට වෙලා. එහෙම ගෑනු පිරිම් ભેදයක් නැහැ නේද මේ රටවල වලට? මේ රටවල ආරක්ෂා පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ නේද? දැන් මේ දැන් තමයි මේ රටවල් යුරෝ මේ ස්කැන්ඩිනේවියන් රටවල් යුරෝ දැන් අපි ජර්මනි අපි මේ ලෝකේ වටේම යනවා මේ යුරෝපේ වටේ ඇවිදින්න යනවා අපි කවදාවත් කිසිම තැනක කිසිම කරදරයක් වෙලා නැහැ හැබැයි ඉතින් අපි මේ දැන් ඔය එක එක මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච කට්ටිය ඉන්නවා ඒ කට්ටිය එහෙම කියලා මහා හැමතැනම නැහැ හැබැයි අපි අපි හොඳට ජීවත් වෙන තාක්කල් හොඳයි ඔක්කොම හොඳයි අපි ඇත්තටම විහිං ඒ කරදර වල පැටලෙන්නේ ඊයොත් ඉතින් එහෙම අනතුරු ආතන අතන තියෙන වෙන කට්ටිය ඉන්නවා මේකේ බය වෙන්න එපා ගෑන් ළමයි වුණත් ඔයාලට ඔයාලට තනියෙන් ස්වීඩන් රට එන්න කිසිම ගැටලුවක් නැහැ ඔයාලා ටැලන්ට් නම් ඔයාලට මේ පාසකම තියෙනවා කාගේවත් මේ කවුරක් පස්සෙන් එනවන බෝයිෆ්‍රෙන්ඩ් එන්න ඕන මහත්ය අනිවාර්යෙන් එන්න ඕන ඒ වගේ නැහැ එකක් නැහැ මේ තමන් ඊට පස්සේ තමන් ඇවිල්ලා පුළුවන් තමන් කැමති දෙයක් ඊළඟට ගෙන්න ගන්න කැමති කෙනෙක් ගෙන්න ගන්න කැමති දෙයක් කරන්න නමුත් ආරම්භයේ වශයෙන් ගෑනු පිරිමි ભેදකින් තොරව වයස් ભેදකින් තොරව අපිත් එක්ක මේකට එකතු වෙලා මේ වැඩේ කරලා අනාගතේ මේ ස්වීඩනයේද නැත්නම් යුරෝපයේ අනිත් රටවල් වලට මේ පාසකම් හදාගන්න. ඉතින් එහෙමනම් හැම වෙලාවෙම අපි ඒ වෙලාවත් ගත්තා ඊට පස්සේ අපි ලස්සන කාර් එකක් පෙන්නුවා. ඉතින් එහෙමනම් අපි වැඩේ පටන් ගමු නේද? ඔව් අපි මේ මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. ඔයාලට අපිට යමක් උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා මෙන්න අපිත් එක්ක ලින්ක් වෙන්න. ලින්ක් කළා මේ කෝස් එක ෆලෝ කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න මේ අපි නොදන්න දේක් ඉගෙනගෙන අපිට ඇත්තටම මේ ලංකාවෙන් මේ වෙලා තියෙන සිටුේෂන් ඔක්කොගෙම ගොඩෙන්ඩ එක මාර්ගයක් තමයි මේක. අපි හරියට මේ යම් කිසි දයක් ගෙන ගත්තොත් ඔයාලා දන්නවනේ දැන් හැම තැනම IT නයි IT මොබයිල් ෆෝන් ඇප්ලිකේෂන් ඇප් හදන ඒවා. දැන් අපි ඇප් හදන්න ඒවා පවා ප්ලෑන් කරලා තියෙන ඉස්සරහ උගන්නන්න. ඒ ඔයාලා අපිට හිතියොත් මේකෙන් ගොඩෙන්ඩ පුළුවන්. try කරන්න ඉගෙන ගන්න අලුත් දයක් ඉගෙන ගන්න. අපි ඒකට උදව් කරන්න කට්ටිය ඉන්නවා. ඔයාලා තනිවල නෙමෙයි ඉන්නේ. අපි ඉන්න ඔයාලා වටේ අපි අත දෙන්න අපි ready වෙලා ඉන්නවා. ගොඩාක් විස්තර මේ සම්බන්ධයෙන් කරා ඒ සියල්ලටම අමතරව දැන් මම කියන්නම් මේ පාඨ මාලාවට සහභාගි වෙන්න සම්බන්ධ වෙන්න කොහොමද කියලා මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ කියන්නේ වීඩියෝ ටී යටින් තියෙන විස්තර තියෙන කොටසේ ඒක තියෙනවා විස්තර පත්‍රිකාව මේ පත්‍රිකාවේ තියෙන QR කෝඩ් එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් ඒ QR කෝඩ් එක ස්කෑන් කරාම ඔයාලට එනවා ඇප්ලිකේෂන් එක මේකට පුරවන්න තියෙන ඉතාම සරල එකක් තියෙන්නේ ඒක වහාම පුරවලා ඔයාලා යවන්න ඒක යවුවට පස්සේ සිරුරද මහත්තයාගේ දත්ත කපඩාවෙට ඒක ලැබෙනවා ලැබිලා ඔයාලා රෙජිස්ටර් කරගන්නවා මේ පාඨ මාලාවට ඒක නිසා දැන් කවුරුවත් හිතන්න එපා අනේ මට නම් IT බෑ කියලා නෑ ඔයාලා මේ උත්සාහය කරන්න අපිට අවශ්‍ය ඒ ලෙවල් සහතික ඕ ලෙවල් සහතික ඩිප්ලෝමා සහතික විභාග සහතික නැත්තම් මෙච්චර කාලයක් IT සම්බන්ධ මේ රැකියාව කරා අර රැකියාව කරා කියලා ඒ පළපුරුදු ඒවා ඒ මොනවත් නෙවෙයි මේ පාඨ මාලාව කරද්දී අපිට තේරෙනවා ඔයාලා කවදාවත් IT නොකරපාය වුණත් උනන්දු මත ඔයාලට මේ අභියෝගය ජය ගන්න පුළුවන් මේ ජයග්‍රහී මාවත කරා යන්න පුළුවන් මට හොඳටම ස්ථිරයි රැකියා 50,000 වැඩි පිරිසක් අපේ මේ වීඩියෝ බලලා එන අය අවස්ථාව ලබා ගන්න බවට ඒ වගේම මතක තියාගන්න මේ පාඨමාලාව කරන්නේ සිංහලෙන් නිසා ඉංග්‍රීසි වැඩිය බෑ කියලා ඒකට බය වෙන්නත් එපා ඔයගොල්ලෝ මේ හැම කෙනෙක්ම සිංහල අය ඉංග්‍රීසියෙන් කරන්න අවශ්‍ය කොටස් ඉංග්‍රීසියෙන් කරනවා නමුත් මේ කියලා දෙන්නේ සිංහලෙන්. ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් සිංහලෙන්. ඉතින් නිතරම මම ඔයාලා පිටපස්සෙන් ඉන්නවා මේ සම්බන්ධ සියලු දේවල් ඉදිරියේත් වීඩියෝ වලින් මම ඔයාලා දැනුවත් කරනවා. ඒ වගේම මේ පාඨ මාලාව ඉතා හොඳින් කරලා දහස් ගණනින් නැත්නම් ලක්ෂ ගණනින් ලංකාවේ අය හොඳ රැකියාවලට යුරෝපයට පැමිණේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම ආපු කාලෙක අපිව තමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්න. කොච්චර කාලෙ බිසි වුණත් හැන්දෑවට ගෙදර ගිහිල්ලා
ලක්ෂගණන් පඩි හම්බ වෙලා අමතක කරන්න එපා සුදන්තකව. සුදන්තගේ වීඩියෝ එකත් පොඩ්ඩක් ඉඳ තින වෙලාව බලලා බලන්න කියලා ඉල්ලීමක් කරන මට වෙන්න ඕනේ එච්චරයි. මට වෙන මොනවත් එපා. හරි එහෙමනම් බලාපොරොත්තු වෙනවා ඔයාලට හොඳ ජීවිතයක් ලංකාවේ ඔය තියෙන අගාධයෙන් ගොඩවිල්ලා සුඛෝභෝගී ජීවිතයක් පෞල් පිටින් එන්න පුළුවන් මේ වගේ රස්සාවක් ගත්තා මතක තියාගන්න. රස්සාව කරන්න එක්කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඉන් පස්සේ පෞලේ අනිත්‍යයත් ගින්න ගන්න පුළුවන්. ඒ තරම් කාරුණික රටවල් මේවා. ඒ නිසා බය වෙන්න එපා. මැද ප්‍රතිග ඉන්න වගේ අවුරුදු ගණන් ඉන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. මේ රටවලට ආවිල්ලා මේ රටවල හොඳ ජොබ් එකක් කරද්දි තමන්ගේ අමුදරුවන් නෝනක් ආවනම් මහත්්‍යාවයි දරුවෝ ඒ වගේම මහත්්‍යාවනම් නෝනයි දරුවෝ වෙන මේ රටවලට ගෙන්න ගන්න පුළුවන් විශේෂයෙන් ස්වීඩනට ගෙන්න ගන්න පුළුවන් ඒ නිසා ඔයාලට පෞල් පිටින් පදිංචි වෙන්න PR ලබා ගන්න අවසානයේ ස්වීඩිෂ් පාස්පෝර්ට් එක ලබා ගන්න පාරක් තමයි අද මේ වීඩියෝ එකෙන් මම කියලා දුන්නේ ඒ සියලු දේ ඒ විදිහටම සරප්‍රකාරෙන් ඉටු වේවා මේ සියලු දේවල් සාර්ථකව කරගන්නට ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා උනන්දු වෙන්න බැරි නෑ. අයිබුවන් ඔබල හැමෝටම.